අවසරයි ගෞරවනීය සංඝරත්නය ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රාස්පතින්ද දවසේ අපේ සතිපට්ඨාන ධර්ම දේශනාව සඳහා ආරම්භ ලබන්නේ බලාපොරොත්තු වෙන්නේ සිළුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ පුග්ගලෝ පූරෝ බීතෝ ඉද භික්ඛවේ ඒකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හෝති ආලෝ අභික්කන්තං පටික්කන්තං ආලෝකිතං විලෝකිතං සම්මෙන්ජිතං පසාරිතං සංඝාටිපත්ත චීවර ධාරණං සෝ ඉදං දුක්ඛං දුක්ඛ සත්‍යංති පජානාති අයං දුක්ඛ සමුදයෝති පජානාති අයං දුක්ඛ නිරෝධෝති පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානංති පජානාති කරුබටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පති දවස නිසන්නවනේ මේ සතිපතවත්තේන ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්නයි චාරිත්‍රය හදාගෙන තියෙන්නේ අදත් අපට ඒ වගේ බ්‍රහස්පති දවාවක් ඒ වගේම ධර්ම දේශනාවක් සඳහා කාලයක් එළඹිලා තියෙනවා ඉතින් මේ පාතන ධර්ම දේශනාවත් අපි ධර්මදේශනා මාලාවකට ගැලපෙන පරිදි පවත්වාගෙන යන. ඉතින් පසුගිය වාර අවස්ථා හතරේදී අපි සර්වචන්නාංශ විසින් දේශනා කරන්න ලැබිච්ච අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන කුඹ සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. එතනදී බුදුචානංශයේ මේ කුඹූපම සමාලඩේ සූත්‍ර කුඹූපම සූත්‍රය කියලා සඳහන් කර තිනවා. කලයක් උපමා කොට දේශනා කරන ලද්දක් කියන අදහසයි. ඒ කලයකට උපමා කරලා හතරකොන් තත්වයක් චතුස්කෝටි තත්වයක් පෙන්වලා දෙනවා. කලයේ තියෙනවා පූරෝ පිහිතෝ පූරෝ තුච්චෝ විවටෝ පිහිතෝ විවටෝ තුච්චෝ කිය. ඒ කලයේ තියෙන්න පුළුවන් පූරෝ පිහිතෝ කියන විදිහට සම්පූර්ණ කලයේ පිරිච්ච කලයක් උඩින් කලගෙඩි පිටින් වහලා වගේ ඒක පිරිච්ච වෙහිච්ච කලයක් විදිහට සඳහන් කරනවා. ඊගාවට තියෙන්න පුළුවන් කලයක් පූරෝ තුච්චෝ කියන සම්බන්ධතාවය කලගෙඩි පිටින් වහලා තිනු ඇතුලේ හිස්. ඒ තුච්ච කලයක් පිහිතයි වෙහිච්ච ස්වභාවිතිනෝ. ඊට පස්සේ තියෙනවා විවටෝ තුච්චෝ කියලා தত্ত্বයක් කලෙ විවුර්ථයි පැහැලත් නැහැ. ආයෙ තියෙන தত্ত্বයක් කලෙ විවුර්ථයි පිරලා තියෙනවා. ඉතින් මේ හතර මේකට කියනවා චතුස්කෝටික தত্ত্ব හතරකම් ප්‍රශ්න කියලා හතරකම් தত্ত্ব කියලා. අන්නේ தത്വෙදී බුද්ධඥානසේ මේ උපමාව අරගෙන පුද්ගල හතරක් නැත්නම් පුද්ගල වර්ග හතරක් තමන්ගේ සාරුණ්‍යතාඥාණයට වැටෙන බවත් අරියතේ හතර මේ චතුස්කෝටි தත්ත්වය අනුව බලනකොට පිරිච්ච වහීච්ච පුද්ගලයෝ ඉන්නවා පිරිච්ච ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවා තුච්ච වහීච්ච පුද්ගලයෝ ඉන්නවා තුච්ච ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවායි කියලා හතර ආකාරයකට පෙන්වනවා මේ විදිහට පෙන්වනවා කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ බුද්ධ ඥානාංශි මානව ප්‍රජාව දිහා බලන හැටි බුද්ධ ඥානාංශි මානවකෙක් විදිහට පුද්ගලයෝ හතර වර්ගයක් ඉන්නවා ඒක තමයි ලෝක ස්වභාවය ඉතින් මේ හතරේ බුදුහාමුදුරය ඇර අනිත් ඔක්කොම මේ කතිය තෝරනවා. අර කොහොමදයි මේක නරකයි මේක ගුණයි මේක අගුණයි කියලා. ඉතින් ඒකෙන් තමයි මේ ලෝක අනවශ්‍ය ප්‍රශ්න යුද්ධ ප්‍රේම සම්බන්ධකම් සියල්ලම හටගෙන තියෙන්නේ. මේ හතර දෙනාම ලෝකෙ ඉන්න ඕනෑ කියන අදහසක් ආගේ ළඟවත්. මේ කට්ටිය මරන්න ඕනේ මේ කට්ටියට තෑගි දෙන්න ඕනේ මේ කට්ටියට සම්මාන දෙන්න ඕනේ කියලා. ඉතින් අර සංවිච්ඡමාන පුරුෂ පුද්ගල හතර දෙනා අල්ලගෙන අපි নানা ආකාර ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් මේ නිසා ඇවිල තියෙන ඇතුළත ගැට පිටත ගැට විසඳන්න නෙවෙයි පුදු ජානහන්සි ලෝකෙට පහළලා තියෙන මේ හතර දාන ඉඳ දීපන්න
හතර දෙනාම ලෝකේ ඉන්න ඕනේ. ඒකල බලාගනින් ඔය අනුමණින් දැන උඹත් ඔය හතරෙන් එකට අහු වෙනවා. කවදා හෝ ඒ හතරෙන් ඉක්ම ගිය දවසක නැත්නම් ලෝකุตතර තත්තර පත්‍රාට පස්සේ දැනගන්න පුළුවන් ඒගොල්ල මේ ලෝකෙට ඇවිල්ලා තියෙන උඹට කරදර කරන්නවත් උඹට සම්මාන දෙන්නවත් නෑ. මේ හේතුඵල ධර්මයක් අනුව හේතුඵල ධර්ම තියෙනකොට ඒ පුද්ගලෝ නැති වෙයි. ඒක හේතුඵල ධර්මයේ තේරුම් ගත්තොත් ඒ හතර පුද්ගලයා හිටියට තමන්ට පවපිරෙන්නේ නැත්නම් පිම්පිරෙන්නේ නැහැ. ඒ නිසා මේ හතර දෙනෙක් ඉන්න පුළුවන් බව පිළිගන්න කතියේ සර්වඥතා ඥානය කියලා කියනවා. ඉතින් භාවනා කරන්න අපිට සර්වඥතා ඥානය පහළ නොවුනට අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ඒක සුදුස්සෙක් වෙනවා. මේ හතර දෙනාම ඉන්න ඕනේ. අපේ පවුලෙත් ඉන්න ඕනේ, අපේ ගමෙත් ඉන්න ඕනේ, අපේ නගරෙත් ඉන්න ඕනේ, අපේ ජාතියෙත් ඉන්න ඕනේ, මානව ඇතුළත් ඉන්න ඕනේ. කියන යා ඒ ඉන්න පුද්ගලයා වෙනුවෙන් පවු කරගන්නෙත් නැහැ, පින් කරගන්නෙත් නැහැ. ඉතින් එතෙන්ට එනකන් අපිට මේ වර්ග කරන තාක්කල් තෝරන තාක්කල් අපි මේ සමාජ ධර්ම තේරුම් ගන්න නැති නිසා අනවශ්‍ය ප්‍රශ්න උදේ ඉඳලා හඳ වෙනකන් මිනිස්සු සම්බන්ධ කරගෙන ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා අපිට බණ භාවනා කරන්න වෙලාවක් හම්බුණත් ඉත ඉස්පාසු වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අපිට කියන පිළිබඳව අපිට විශාල ප්‍රශ්න මතුවෙන නිසා. ඉතින් මේ හතර පිළිගන්න එකතරි කරන්න බෑනේ. මොකද අපි ඉගෙනගෙන තියෙන තාලෙට අපි පුත්කලයන් බෙදන්න තෝරන්න තමයි දැනුම කියන්නේ. අහ බුද්ධයන්සගේ දැනුම ඒ බෙදන්න පුළුවන් බෙදන්න තෝරන්න පුළුවන් දැනුම තියාගෙන ඒකට අහු වෙන්නේ නැතුව ඒකට වාල් වෙන්නේ නැතුව ඒක තමන්ට වාසිත හරව ගන්න එකයි මේ ප්‍රතිපදාවේ නැත්තම් බුදුජානකසේ සඳහන් කරන මේ නිවෙන සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට ඔය කියන පුද්ගල වර්ග හතර පිළිබඳව කතා කරලා ජීවතාවේ පූර්වපිහිතෝ කියන පුද්ගල වර්ගයේ හඳුල්ලා දුන්නා අවසානයේක. ඉතින් ඒක විස්තර කිරීම සඳහා මීට කලින් බුදුජානකසේ තෝරගත්ත නිද්දේශ ක්‍රමය නැත්නම් උපමා නිද්දේශ උපමා රූපක මාර්ගයෙන් පෙන්නනවා. ඒ පුද්ගලයාගේ තියෙන වැහිච්ඡ ගතිය කියලා කියන්නේ, සංවර වෙච්ච ගතිය කියලා කියන්නේ, එහෙම නැත්නම් ශික්ෂිත ගතිය කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ අභික්කන්ත පටික්කන්ත පාසාධිකම් හොතේ අයිශ්‍රහට යනකොට පස්සට එනකොට සිත් එලවන සුළු ගතියක් තියෙනවා. අලෝකිතං විලෝකිතං ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට බෙල් හරවනකොට ප්‍රාසා ප්‍රසාදේ ලොන් සුළු ගතියක් තියෙනවා. සම්මිජිතම් පසාරිතම් අත නමනකොට අත දිගාරිනකොට ප්‍රසාද සුළු ගතියක් තියෙනවා. සංඝාටිපත්ත චීවර ධාරණේ පාසාදිකං හෝති. දෙපර සිවුර ඇඳත් පාත්‍රය අධේ තියාණ හිටියත් තනිපර සිවුර අඳින ඇඳත් ඒක කාටත් සිත් එලවන සුළු විදිහට සිවුර අඳිනවා. කණින් කණින් එල්ලෙන්ට තියෙන විදිහට පිළිවට අඳිනවා. මේකට කියනවා පිහිත ගතිය කියලා. එහෙම නැත්නම් ආවෘත ගතිය. එහෙම නැත්නම් සංවර ගතිය, ශික්ෂිත ගතිය, සීතල ගතිය, සංස්කෘතික ගතිය, ගතිය, මහාත්ම ගතිය කියලා කියනවා. ඉතින් මේකේ නිදර්ශන දෙන්නානේ සර්වඥාන්සේ මානව වර්ගයට උනාට සංඝාටිපත්ත චීවර ධාරණේ කියන කතාව වෙනකොට ඒක සංඝ ගුණයකට සම්බන්ධ කරලා පෙන්නන්නේ. ඒ මොකද මේ එවැනි සංස්කෘත පුද්ගලයන් අතර වඩාත්ම නිවනට බර සංස්කෘතභාවයේ දක්වන දක්වන්න බලාපොරොත්තු වෙන පිස්ස තමයි සංඝයා කියන්නේ. ඒ නිසා බුදුජානනාංශේතන සත්පට්ඨාන සූත්‍රයේ ওই වාගේ වචන ටිකක් දක්වලා තියෙනවා. ඒ තමන්ගේ සීල සංවරය දක්වන වෙලාවට. ඒක පිරිච්ච ගතිය දක්වන්නේ මේ දුකයි දුක්ඛ ආර්ය සත්‍යයයි. එනකොට ප්‍රතික්ෂේප කරන්න යන්නේ දුක්ඛ ආර්ය සත්‍ය මේකයි කියලා දැනගන්න. අනිත් මිනිස් වර්ගයේ අඬා වැටෙන්න දෙයි අත්පහර අඬන්න විලාප කියන්න යන්නේ මේ දුක්ඛ සත්‍යයයි දුක්ඛ සත්‍ය වශයෙන් දාන්න. මේ සමුදය සත්‍යයයි කියලා මේ දුකට හේතුව අනුන් කරපු දෙයක්වත් මම හිතලා ගත් එකක්වත් නෙවෙයි. මේ තෘෂ්ණාව ඒකත් පුතජාස්කින තෘෂ්ණාව උඹට අයිති දෙයක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් තෘෂ්ණාවේ අයිතිකම බාර අරගෙන පෙළෙන જાතියක්. නමුත් ඔය කියන තෘෂ්ණාවවත් උඹට අයිති නෑ. ඒක මේ ආගන්තුක දෙයක්. ඒ ආගන්තුක දෙයත් උඹට අයිති නෑ. ඒකෙන් ඇති කරන ඵලයක් උඹට අයිති නෑ. නමුත් ඒක අයිති ප්‍රකාශ කිරීම තමයි මේක මම, මේක මගේ ආත්මය කරගෙන තෘෂ්ණාවිනුත් පළපෙනවා. තෘෂ්ණාවකින් ඇති කළ දේ දුකටත් පළපෙනවා. මේ දෙකම ආගන්තුක දෙකක්. ඒ නිසා
දුක දුක වශයෙන් බාර ගන්නව මිස දුකට allele බාත් පැහැර හඳන්ඩ යන්නෙත් නෑ සමුදේ සත්‍ය පිළිඳ ලැජ්ජාවටපත් වෙන්නෙත් නෑ ඒක හත්පසින් දැනගන්නවා ඒ වගේම මේ නිරෝධ සත්‍ය කියන එක ඔය සමුදේ පොඩ්ඩක් උස්සලා බලපුවොත් යාල තියෙන නිරෝධේ තමයි එදින එක ළඟ ඉන්නේ අපිට පේන්නේ සමුදේ විතරයි මොකද අපි ඒකට බයි ඒක හරහා බලන්න කැමති නෑ බැලුවොත් සමුදේ යටපත් දිනේ නිරෝධය එනිසා සමුදේ ගවේෂණයේදී සමුදේ ගවේෂණය කරනකොට අරමුණක හටගන්න කියන්නේ සමුදය අරමුණක ගෙවි යාම කියන්නේ නිරෝධය. ඉතින් අපි අරමුණ මැද විතරක් බලලා මේ හටගන්න දැක්කෙත් නැත්නම් මේ ගිවිල යන එක දැක්කෙත් නැත්නම් ඔය කොච්චර භාවනා කරා අපිට දුක දුකයි හෝ මේ දුකට සමුදය මේ අරමුණේ හට ගැනීම බව. දුකේ නිරෝධය කියන්නේ ඒ අරමුණේ ගෙවි යාම බව. මෙතරම් සරල විදිහට තේරුම් ගන්න බැරි අපි කවදාකවත් අරමුණක් දැක්කට අරමුණේ මුල බලන්න හට ගැනීම බලන්න අපිට කිසිම පාඩමක් උගන්වන්නේ අපි මේ අරමුණ එක්ක බදා ගන්න හදන එක නැති කරන්න හදන. කොයි අරමුණක් ආවත් බදාගත යුතු අරමුණක් ආවත් ඇති කරගතු නැති කරන්න හිත දෙන අරමුණක් ආවත් අන්නේ ඒ කහට ගතිය ඒ කෙලස් ගතිය මාරපාක්ෂිත ගතිය දැ හරහා මේ දුක් දෙන හෝ සැප දෙන අරමුණ හටගන්නේ කොහොමද? මේ දුක් දෙන හෝ සැප දෙන අරමුණ ගිවන් වෙන්නේ කොහොමද කියලා බලුවොත් අර දුක සැප දෙක උදාසීන වෙනවා. දුක සැප දෙක විරංජනී වෙන්න පටන් ගන්නවා. දුර්වල වෙන්න පටන් ගන්නකොට කොයි එකත් හටගන්නේ නැති වෙන දේ. ඒ නිසා සැප දෙන දෙයක් හටගන්නේ නැති උනත් දුක දෙන දෙයක් හටගන්නේ නැති උනත් සැපේ දුකේ ඇති වෙන පෙළන ගතිය ධර්ම ගතිය නේ මේක ඇති වෙන නැති වෙන බව දකින්න. ඉතින් අපිට ඒ කිසිම දනක යමක රෝගයක මූලයේ හොයන්න අපේ හිත දුවන්නේ. මේ පැමිණි එක අල්ලගෙන දඟලනවා తත්‍ර తත්‍රාවි නන්දිනී කියලා ඉනේන අරමුණ අල්ලන මැරෙන්න හදනවා. කිසිම වෙලාවක නැවත නැවත අරමුණ ඉnderල අරමුණේ මුල බලන ගතිය ඒකට අපි කියනවා සමුදේ දැකීම කියලා. මේක මහා ලොකු බරපතල කියන්නේ හිරු උදාව කියලා කියන උදය. හාත්පසින් උදාවට සමුදේ කියලා කියනවා. සං උද්ය උද්ද ප්‍රත්‍ය සං උද්ද කියන සමුදය. ඉතින් මේ සමුදේ සත්‍ය කියලා වැඳ වැඳ දඟලනවා. මේ බර පිට ලෝකයකින් ආපු සත්‍යක් වෙන්නේ නැති නැත්නම් ඉන්දියාවෙන් ඉම්පෝට් කරලා ගේන්න ඕන එකක් වෙන්න ඇති කියලා. සමුදේ කියලා කියන්නේ අරමුණක මුල දැකීම. නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වෙනවයි කියන එක. ක්ෂය වෙනවයි කියන එක. වැය වෙනවයි කියන්නේ අපි නිරෝධ සත්‍ය කිව්වා මේක තමයි නිවන. බුදුන් මේ එක අපිට හිතා ගන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ ධාසනෙ විතරයි තියෙන්නේ කියලා අපි හිතලා ගන්නවා. මේ මතුවෙන අරමුණක නිරුද්ධ වීම කියලා කියන්නේ මේ නිරෝධය දැකීම පටන් ගන්න කියලා දන්නවනම් එයාට මේ මුල අග බලන ඥාණය මුල අග බැලීමට අවශ්‍ය කරන මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයේ තේරෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම ප්‍රයත්නේ තියෙන්නේ නිරෝධ වීම බව දන්නේ නැති වීම නිසා අපි ඒ සඳහා මාර්ගය හොයන්න ගුරුවරු හොයනවා. මොකටද යන්නේ කියලා දන්නේ නැහනේ. අපි දන්නවනම් මේ ආස්වාසී අග බලණ්ඩයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රස්වාසී අග බලණ්ඩයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ඔය කියන්නේ ඉදිරියට යන ගමන පස්සට යන ගමන අභික්කන්තම් පටික්කන්තම් කියන එකේ පියවර පියවර පාසා ඇති වෙන පච්චාපුරේ සංඥාඤ්ඤී පෙරපසු සංඥා දෙක ඇති කරගන්නේ මේ භාවනා කරන්න කියනවා නම් කමඨා සුද්ධ කිරීම එච්චර අමාරු වෙන්නේ නැහැ. නමුත් කිසිම කෙනෙක් දන්නේ මේ අරමුණ එනකොටම අරමුණේ මුල බලලා අරමුණ යනකොටම අරමුණේ අග බලන්ඩ කරන වැඩක් මේ භාවනා අරමුණ මොන දේවා සැප හෝ දුක මූල කර්මස්ථානයේ හෝ අතුරු කර්මස්ථාන උනත් කියන එක දන්නේ නැති නිසා හැම වෙලාවෙම අපි පටලැවිල්ලකටපත් වෙනවා. මේ පටලැවිල්ලට හේතුව මේ අපි අපේ පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතිය, පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතිය, පිරිච්ච ගතිය, අරිච්ච ගතිය, තුච්ච ගතිය, අරිච්ච ගතිය, තුච්ච ගතිය, වැහිච්ච ගතිය පිළිබඳව දන්නේ නැතුව අපි හිතනවා මේ තටබල භාවනා කරපම හරියයි කියලා. පොත් බලපුවම හරියයි කියලා. දැන් මේකේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. පිරිච්ච වෙහිච්ච ගතිය ඇරිච්ච වෙහිච්ච ගතිය වගේ සීලය සහ පිරිච්ච හිස් කියන ඥානය කියන මේ දෙක එහෙම නැත්නම් සමාජ ධර්ම ආචාර ධර්ම සහ අභ්‍යන්තරගත ඥාන අතර අතිනත බෙද ගැනීමක් උනේ නැත්නම් කාමරයකට වහලා ගිහිල්ලා දොර වහගෙන මිනිසුත් අස්සේ නොකර භවනා කිරීමෙන් පමණක් නිවන් දකින්න බෑ. එහෙම නැතුව මේ මිනිසුන් උදව්පදව කිරීමෙන් සමාජ සේවා පමණක් කිරීමෙන් භවනා නොකර නිවන් දකින්නත් බෑ. මේ දෙක අතර සමவாயක් වෙනවා. ඒ සමவாயදී තමයි මේ ඇරිච්ච පිරිච්ච පිරිච්ච හිස් කියන ගතිය
බුදුජානසම ඉදිරිපත් කරන්නේ අපි හැම ක්‍රියාවකම හැම වචනයකම හැම හිතවිල්ලකම ඔය ඇරිච්ච වෙච්ච ගතිය තියෙනවා ඒකට කියනවා ආත්ම අනුගත වචන සපරානුගත වචන අපි හිතන හැම හිතවිල්ලකට මගේ සුභ සිද්ධිය පිටස හිතනවා අනුගේ සුභ සිද්ධිය පිටස හිතනවා මේ විදිහට නොවිතර හිතවිල්ලක් නැහැ අතරමැදි කියලා හිතවිලි ගැතියක් නැහැ අපි කතා කරන වචනවල ඇතුළතට හෝ පිටතට සැප හෝ දුක ගෙන දෙන වචන ඇර අනික් වචන වල කියනවා මුවින් නොබෙන ඉන්නවා කියලා. ඒක කියෙන්නේ කෙලස් නැහැ ඒක. අපි කරන හැම ක්‍රියාවකම අර්ථ සිද්ධිය නැත්තම් අත්ත කුසලේ සහ පර කුසලේ කියලා දෙකක් තියෙනවා. තමන්ගේ හිතසුව පිණසෝ අනුන්ගේ හිතසුව පිණසත් මේ දඟලන්නේ. එහෙම නැති ක්‍රියාවලට කියනවා ක්‍රියාහිත් කියලා. ඒවට කියනවා ඥාපි සංකාර ආනිඤ්ඤාබ සංකාර කියලා. එහෙම දෙයක් වෙන්නේ අපි ඇති. අපි හැම වෙලාවම ක්‍රියාවක් කරන්න පෙළඹුණාට පස්සේ ඒ ක්‍රියාවේ තමන්ට වෙන වාසිය හෝ අපට වෙන වාසිය නැත්නම් තමන්ට වෙන හානිය හෝ අනුන්ට වෙන හානිය කියන හික්‍රේ ක්‍රියාවලට විතරයි අපි පුතඥාන ලෝකේ ක්‍රියා කියන්නේ. සර්වඥාන්සේ ක්‍රියා කියලා කියන්නේ ක්‍රියා හිතට ක්‍රියා හිතින් කරන දේවල් ඒකේ අර්ථ සිද්ධියක් ඇත්තෙත් නෑ පරිසිද්ධියක් ඇත්තෙත් නෑ අනුන්ට හානියකුත් නෑ තමන්ට හානියකුත් නෑ ඒව ක්‍රියා. අතරනාසලට පහළ වෙන ක්‍රියා හිතින් කරන දේවල් උදාහරණයක් වශයෙන් කියනවනම් අපි හෘද වස්තු ගැහින ගැහිලි ක්‍රියාවක් නම් ඒක අත්ත කුසල පර කුසල ආරයට කරද ගන්න මෙයා කර ගන්න නැහැ ආයුෂ තියෙන එක ගැහෙනවා. ඒ වගේම අපි නියපොතු වැවෙන එක ක්‍රියාවක් නම් ඒක මේ කාටවත් හානි කරන්න ඔක්කොත් කාටවක සැප දෙන්න ඔක්කත් නෙවෙයි ඒක සිද්ධ වෙන ක්‍රියාවක්. ඉතින් මේ ක්‍රියා කියන වචනේ අපි ජීඳා ජීවිත වල ගන්න නම් තන්නි ක්‍රම තණ්හාමාන දිට්ඨි සහිත දේවල් වලට අපි ක්‍රියා කිව්වට රහතන් වහන්සේගේ ක්‍රියා හිත කියකියත් තණ්හාමාන දිට්ඨි නැති දේවල් ඉතින් ඒ නිසා ව්‍යවහාරේ මේ අතර විතාල පරතර වෙනසක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේ පිරිච්ච වෙහිච්ච මේ ගුණය ගේපාර සර්වඥාන්සේගේ තිබිච්ච ඒ සර්වඥතා ඥාණයට සම්බන්ධ කරලා තීරුම් ගත්තා. ඒකම මට හිතුණා මේ සූත්‍රේ නැතුණාට වින සාධක සූත්‍ර මගෙන් සම්බන්ධ කරලා පෙන්වන්න බුදුජානන් වහන්සේගේම විචාචරණ ගුණ කියනකොට ওই දෙක තමයි කතා කරන්නේ. චරණ ගුණ කියලා කියන්නේ ඔය ඇරිච්ච වෙහිච්ච ගතිය සම්බන්ධ නැත්නම් සීලය. විද්‍යා කියලා කියන්නේ පිරිච්ච නොපිරිච්ච ගතිය එහෙම නැත්නම් ඥාන. ඉතින් මේ ඥානය සහ සීලය බුදුජානක පෙන්ලා දෙලා තියෙනවා ලෝකේ අග්‍රම ධර්ම දෙක. මේ දෙන්න ගැළපීම නැති නිසා තමයි යෝගාවචර ජීවිතය අපි ගත කරන්නේ. ඒ දෙක ගැළපීමක් Dannit නැති කෙනාට අප කියනවා අන්ධ පුතක් යනයි කියලා. ඒ දෙක තියෙන ප්‍රමාණය ගලපගත් එක්කනට ආර්යනවංශය කියනවා. මට මේතරම් සීලයක් තියෙනවා මට මේතරම් ප්‍රඥාවක් තියෙනවා යා ඒක හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච දේ බව දැනගත්තට පස්සේ එයාට ඉතුරු වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි බුදුහාමුදුරන්ගේ බුදුජාන වංශයේ විසින්ම පණවවදාරන්ට ඉච්ච මේ විචාචන සම්පන්නෝ කියන මේ ගුණේ බැලුවොත් අපිට යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. අපේ ඉඳගෙන භාවනා කරාට ඒ ඥානය එදිතා ජීවිතය යොදන්න දන්නේ නැත්නම් ඒ මනුස්සයා ලිම්මැඩියෙක් වාගේ භාවනාව පටලවා ගන්නවා මිස බර කරගන්නවා. එතන යම් කිසි කෙනෙක් හිතනවා බින්දහම් කරලා පාරමිතා පිළිලෙන් පමණක් නිවන් දකින්න පුළුවන් භාවනා කරන්න ඕනේ නැහැ කියලා. එයා චරණ ගුණ දිනු කරයි විද්‍යා ගුණයට ලැබෙන්නේ. එතකොට ඇතුළත පිරිච්ච ගතියක් එන්නේ නැහැ. ඒ නිසා මේ ඇතුළත පිරිච්ච ගතිය සහ බාහිරේ තියෙන වෙහිච්චරිච්ච ගති සම්බන්ධව තියෙන මේ විද්‍යාචරණ ගුණ පිළිබඳවත් හොඳම ආදර්ශය බුදුචාරණ. ඒ නිසා අපිට පස්වස් චරණ ධර්ම සහ අෂ්ට විද්‍යා කියන සඳහන් කරලා තියෙනවා. හැබැයි හැම පොතේම හැම සූත්‍රේම ওই විදිහට නැහැ. එක එක විදිහවලට දක්වලා තියෙනවා බුදුචාරණ ආංශිකේ ඒ විද්‍යාචරණ ගුණ. නමුත් අපේ සම්මත පොතක් වශයෙන් පසු කාලින් ලිවිච්ච බුදුගසාචන් වහන්සේ විසින් දෙන විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල මේවා වගේ මේ තියෙනවා එකතු කරලා අපිට ඔය 15 ඉලක්කම 18 ඉලක්කම එළියට අරන් තියෙනවා. පසලොච්චරණ එසීලි. ඊට පස්සේ අෂ්ට විද්‍යා ඒක ප්‍රඥා. ඉතින් බුදුහාමතුරුන්ගේ තියෙන මේ ගුණ ටික දිහා බලනකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මහෞත්මයන් වහන්සේලා විද්‍යාචාරණ ගුණයෙන් සම්පන්නයි කියලා කියන්නේ ඒක පණ තියෙන
ඒක සජීවී tattක පවත් කරනවා. ඒතකොට අපි ඊට පල්ලෙහා ඉන්න මේ නරපන්වෝ අපිට කොච්චරක් ඒ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සම්මා සම්බුදුජාණන් වහන්සේ නම් ඒ සම්මා සම්බුද්ධත්වයේ සඳහා සවය සවාසනා සකල ක්ලේශ දුරු කිරීම සඳහා මේ ගුණ සීල ගුණ 15ත් ප්‍රඥා ගුණ 8ක් වඩනවා. ඒ ගුණ ඒ විදිහටම වඩන්ඩ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාට බෑ. සාමාන්‍ය රහතන් වහන්සේ නමකට බෑ. ඊට පස්සේ අනාගාමි උත්තමේ, සකදාගාමි, සකෘදාගාමි උත්තමේ, සෝවාන් උත්තමට බෑ. ඒ නිසා ඊට පල්ලෙහා ඉන්න කෙනෙකුට මේ ගුණ අඩු වැඩි වශයෙන් පිටලා තියෙනවා. නමුත් ඒව පිළිබඳව දැනගත්තොත් අපිට කොතනද අඩුපාඩුකම් තියෙන්නේ කියලා බලන අතර අපි ඇසුරු කරන්න අපි තෝරා ගන්නා වූ කල්යාණ මිත්‍රන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ මේ ගුණ අපේ දැනෙන මට්ටමට පිරිච්ඡත්වද නැතිත්වද කියලා දැනගන්න පුළුවන්. ඒක අපේ පාප මිත්‍රයෝ දැකලා ඊයතු ඇයත්තන්ගේ මේ ගුණ තියෙනවා අඩු වැඩි මට්ටමේ. එක්කෙනෙක්වත් නැහැ මේ ගුණ නැති ලෝකෙ. හැම මනුස්සත්වයකට එන්න බෑ මේ ගුණ යම් මට්ටමක මූලශේෂයක් නැතුව. ඒ මූලික ශේෂය කාගෙත් තියෙනවා. ඒක දියුණුව තිබිලා පිරිහ ගන්න පිළිසෙර අසප්පුෂයි කියලා කියන පාප මිත්‍රයයි කියලා කියනවා. තියෙන එක නඩත්තු කරන මනුස්සයාට අපි සාමාන්‍ය පුරුෂයෙක් කියලා කියනවා. ඒ දියුණුව කරන්න උත්සාහ කරන එකට යෝගාවචරය කියනවා. බ්‍රහ්මචර්යය රකින්න කියනවා. බණ භාවනා කරන්න කියනවා කියලා කියනවා. ඒ නිසා මේ සඳහා ආදර්ශවත් චර්යාවක් විදිහට බුදුජාණන් වහන්සේගේ ඒ පසලොස්චාරණ ධර්ම ගත්තාම ඒකෙන් සඳහන් කරන්නේ පාසාදිකං හෝති අභික්කන්තම් පටික්කන්තං සම්මිජිතම් පතාරිතං ආලෝකිතම් විලෝකිතං සංඝාටිපත්ත ජීවිත ධාරණං කියලා බුදුජාණන් වහන්සේගේ ක්‍රියාකලාපේ ඉස්සරහට යනකොට පස්සට එනකොට අත නමනකොට අත දිගාරිනකොට පැත්ත බලනකොට ඉස්සරහා බලනකොට පාත්‍ර ජීවිත ධාරණකොට උන්නාසිතේ පාසාදික ගති ඇවිල්ලා තියෙන්නේ මේ පසලොස්චාරණ ධර්ම නිසා. ඒ නිසා අපිට ඕනේ නම් සමාජයක ජීවත් වෙනකොට ආශාදික කෝප වේතත් ගැතුමකින් තුරව ජීවත් වෙන්න. මේකදී සිනිද්දා තෙල් දහරාව අහෝසි ඉරියාපතෝ කියලා කියනවා. සිනිදු තෙල් දහරාවක්සේ ඉරියාපත ප්‍රසාදනයෙන් ওই තෙල් දහරාවක තියෙන ලිහිසි ගතියත් ඒකේ තියෙනවා. ඒක මෛත්‍රියට බොහොම සමාන වචනයක් සමාන මෛත්‍රියක් තියෙනවා සිනේහන කියන වචනය. යම් කෙනෙකුගේ ඉරියව් පැවැත්ම බොහොම සිනිදු තෙල් දහරාවක් වගේ වෙනවනම් ඒ පුද්ගලයා සමාජය අතර තියෙන දැවිලි තැවිලි මකන බරකරත් එක ජරජර ගාන සත්‍ය නැති කරන එළකි තෙල් ටික ඉඳුරු තෙල් ටික ඒ පුද්ගලයා ඉන්න තැන ප්‍රසාදයේ දනවනවා. ඒ ප්‍රසාදයේ දැනවීම ලාභ සත්කාර ධර්මාණ සිලෝක සඳහා විතරක් නෙවෙයි නිවනටත් අවශ්‍යයි. ඒක නොලැබුණොත් ගුණකන්ද ගෙනියන්න බෑ. සීලේ කියලා කියන්නේ වාහනයක රෝද දෙක වගේ. ඒ රෝද පෙරලෙන්නේ නැත්නම් වාහනේ බඩු ගෙනියන්න බෑ. ඒ නිසා අපේ සීලය අපේ ගුණකන්ද දරාගෙන ඉදිරියට යන්න ඔය කියන විදිහේ අභික්කන්ත පටික්කන්ත ප්‍රසාදික බව, ආලෝකිත විලෝකිත ප්‍රසාදික බව, සම්මිංජිත පසාරිත ප්‍රසාදික බව, සංඝාරිපත්ත චීවරණ කණ්ඩ බුදුදහනසේගේ අසලොස්චන ධර්මත් එක්ක අපිට ගලපලා බලන්න පුළුවන් කොහොමද උන්වහන්සේ මේ ජීවිතයේදී හෝ ජාතක කතා අදහනවන ජාතක කතාවල පාරමිතා පූර්ණ කළේ. ඒ සඳහා කොහොමද බුදු කෙනෙකුට අවශ්‍ය වන්නා වූ මේ පිරිච්ච ගතිය උන්වහන්සේ පෙර කළ පින් විදිහට උබ්බීච කත පුඤ්ඤතා විදිහට මේ විභවය මේ භව සම්පත්‍ය අරගෙන ආවේ කියලා බැලුවොත් ඒ පසලොච්චාන ධර්මවල ඉස්ලාම සඳහන් කරලා තියෙන්නේ සීල සංවරය. සීල සංවරය කියලා කියන්නේ අපේ දැන් කාලේ වචනෙන් කියනවා නම් යම් කිසි කෙනෙක් එදිනදා නිති පංචශීල රකින්නවා නම් තමන්ගේ හැම කටයුත්තකදීම බලා ගන්න ඕනේ ඒ සමාදන්ව රකින්න සීලයට තරම් වෙන විදිහට වැඩ කරනවා. දැන් ආජීවට්ටමක සීලිය සමාදන් වෙනවා නම් ඒකට තරම් වෙන විදිහට වැඩ කරනවා. උපෝසතාංග සීලිය සමාදන් වෙනවා නම් නවංග උපෝසතයේ සමාදන් වෙනවා නම් දසංග උපෝසතයේ සමාදන් වෙනවා නැත්නම් දසසි දැන් සාමනීර වෙනවා නම් එහෙම නැත්නම් උපසම්පදා වචනේ කියන කෝටිය සංවර සීලයට සමාදන් වෙනවා නම් අන්න ඒකට වග වෙන්න ඕනේ. ඒක හොඳට පේනවා සමාදන් වුණාට ඔක්කොටම අංග සම්පූර්ණව රකින්න බෑ. පංචශීල සමාදන් වුණාට කාටවත් පංචශීල සමාදන්ව රකින්න බෑ.
ඒක සම්පූර්ණයෙන්ම සෝවාන් වෙන්න. එතකම්ම අපි පංචිල් රැකීමට උත්සාහ කරනවා. ඔය පංචිල් ටිකමයි කෝටිය සංවර සීලේ තියෙන වෙන මොකක්වත්ම නැහැ. කවුරක්වත් හිතන්නේ පාය කෝටිය සංවර සීල්ට ඉම්පෝට් කරපු මේ ෆොරින් බඩු තියෙන එක නෑ. මේ පංචිල්ම තමයි. පංචිල් වල පුංචි පුංචි කොටස් කපලා විසිතුරු කරලා විස්තර කරලා පෙන්නන එක විතරයි ඔය ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා කියන්නේ. ඉතින්සා යම් කෙනෙක් තම සමාදන් වෙච්ච සීලියට වග වෙනවා නම් ඒ පුද්ගලයා බයලජ්ජා සහිත පුද්ගලෙ සදාචාරාත්මක වගවීමක් ඇති පුද්ගලෙක් කියනවා. එයාට කියනවා දේව ධර්ම සහිත පුද්ගලෙක් කියලා. ඒක නිසා කෙනෙක් හීතල වෙනවා, සංස්කෘතික ගති වෙනවා, මහාත්ම ගති ඇති වෙනවා, නැත්නම් වැහෙනවා. වැහිච්ච ඉදරන් සහිත වෙනවායි කියලා කියන්නේ සමාදන් වෙච්ච සිල්පද පිළිබඳ වග වෙන පුද්ගලයා. ඒක එක්කෙනෙකුටවත් අංග සම්පූර්ණ වෙන්න බෑයි කියලා හිතා. එතකොට අපිට තේරෙනවා එක්කෙනා එක්කෙනා ඔලෝ උස්සගෙන මම උසස් කිව්වට එයා මේ සීලයේ සීමා මායාවල් දාන්න නැතුව අරය පහත් මෙයා උසස් කරලා කියනවා. එහෙම කියමනෙම්ම සිල්වන්ත වුණත් බුදුහාමර අසත්පුරුෂයෙක් කියලා කියනවා. තමන් සිල්වන්තයි අනුසිල්වන්ත නැහැ කියලා යම් කෙනෙක් හිතලා ඊයේ පහත් කළ තරග තමන් උසස් කළ සලකනවා නම් අසත්පුරුෂයෙක් කියනවා බුදුහාමර සඳහන් කරනවා. ඒකට භාවනා වැඩින්නේ නැහැ. භාවනාවට තමන් මේ උත්කෘෂ්ටයි කියලා හකින සීලයේම ඇණයක් වෙනව කොක්ක්ක් වෙනවා. ඒ සීලේ ත්‍යාගණයට බයක් නැතුව ජීවත් වීම සඳහා සමාජයේ ගන්නා මිස ඒ සමාජයට පහත් කළ සලකන්න නැත්නම් මම උසස් කළ සලකන්නත් එපා. ඒ වගේම තව එකක් තියෙනවා. ශිල්පදයක් කඩන කෙනා හැම වෙලාවෙම හීනමානෙන් පෙළෙනවා. අනික් මිනිස්සු කොහොමද මේ ශිල්පදේ රකින්නව මට විතරක් බැරි කියලා. මම හොඳට මතක තියාගන්න ඒ ශිල්පදේ මම කැඩුවට අනික් ඇත්තෝ අනික් ශිල්පදේ බලනවා. කිසිම කෙනෙකුට අංග සම්පූර්ණ සීලයක් අධිකාන්ත සීලයක් රකින්න බෑ සෝවන් වෙනකම්. ඒ නිසා ඔක්කොගම මේ අඩුපාඩු තියෙනවා. දැන් කායිකායි කිල්ලෝටෙත් හුණු තියෙනවා. කාගෙත් අඩුපාඩු තියෙනවා. බුදුහාමතුත් එක බලනකොට අපි අතර තියෙන වෙනස්කම් නුගිනිය හැකි තරම්. දෙන්නෙක් අතර තියෙන වෙනස්කම් නුගිනිය හැකි තරම්. මොකද බුදුරණාහිසේගේ තවාසනාසක ලක්ෂ දුරුකරන දැනට ආදර්ශයක් පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි මේ සීලය අපි අතර සාමයේ වැඩි කිරීමට අපි අතර හැකි සංඥා වැඩි කිරීමට අපි අතර අප්‍රත්‍යත වීර්ය වැඩි කිරීමට මිස එකිනෙකා නියව ගන්න පොඩු මිරිස් කාපුරු හිලව් වගේ ඇති කරගත්ත සීලයක් ආවන ඒක සීලබ්බත පරාමාශයක් කියලා කියලා පිටත් තරම්ම සලකනවා කියන්නේ. අද බෞද්ධ යාතර තියෙන සීලය බොහෝ විට සීලබ්බත පරාමාශයක් වෙලා තියෙනවා. ඒක ලෙවල් උසස් වෙලා මාන්නකාරකම් කතා කරනවා. නමුත් ඒ ලෝකෙට ප්‍රකාශ වෙන දෙදට මර ගාතේ වාගේ. ඊයන්ත දන්නේ නැහැ සෝවාන් වෙනකම් මේ සීලෙච්චර අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකෙන් ධෛර්යයක් ඇති කරගන්න මිස මේ සීලය කියන ಪದය කෙනෙක් හීනමානපත් කරන්න දේශනා කළා නෑ බුදුරජාන් වහන්සේ. ඒ නිසා සීලයටත් ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවන්තයර විතරයි සිල් ලකින්න පුළුවන්. සීලවන්තයර විතරයි ප්‍රඥාව තියෙන්නේ. සීලයන්තම් ප්‍රඥාන ප්‍රඥාන්තම් සීලයන්. චරණ ධර්ම ඉස්ලාම් පෙළ තියෙන මේ සීල ගුණය ඒ සීලය තියෙන කෙනා තමයි තමන්ගේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ ඉන්ද්‍රිය බලනකොට පස්ස බල පැත්ත බලනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට අත නමනකොට අත නිය ගන්නකොට පාත්‍රය හිවුර දානකොට ඒ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ වගවීමම තමයි ඒ සීලයේ තියෙන සදාචාරාත්මක වගවීම. ඕනම දක්ෂ ගුරුවරයෙක් එනත ඕනම ශිෂ්ඨ මිනිසෙක් දන්නවා මේ ඉන්දිය සංවරයේ අපි සෙනගක් කොට සෙනගක් තුළ ඉන්නකොට එහෙම තියුණට පුද්ගලිකව ඉන්නකොට ඒක වගවිය වැඩගත්කමකුත් නැහැ. අපි වෙනස්. ඊටත් වැඩිය අපි දන්නවා අවදින් ඉන්නාට වැඩිය නිින්ද ගියාට පස්සේ ඉන්දිය සංවරයක් නැහැ. නිින්ද නැතුව දවස් 3ක් හිටියොත් තිස්සු. නිින්දදී තමයි අපි ඔය ඉන්දිය සංවරය හරහා හිර කරගන්න හිවේ. තදේ නිින්දදී තමයි නැත්තම් පිළිම ගත්තේ තියා සර ටික සර බීම ටිකක් බීම බුදියා ගන්නවා. ඒකට ඉන්දිය සංවරය නැති වෙනවා. නැති වුණොත් ඉන්න බෑ. ඒ තරම් අපි මේ ඉන්දිය සංවරය හරහා වරද්දවා ගත නිසා මේ අතපය හිර කරලා ලනු කඳේ ගැහුවා වගේ විශාල අපහසුකටපත් වෙන නිසා කොයිතස ඉන්දිය සංවරය බහරට අවශ්‍යද කොච්චර අතිශෝක්තියක්ද කියන එක ඒ පළවෙනි මාර්ග ඥානයෙන් තමයි තේරෙන්නේ. නිසා ඉන්දිය සංවරය සම්බන්ධව මේ පුද්ගලයා අතර මේ හතර වර්ගයක් ඉන්නවා. සමහර ඉතාලම කලබලින් වැඩ කරනවා තමයි හිත සාහන්ත ගතියක් තියෙන්නේ. සමහර කෙනෙක් කලබලින් වැඩ කරන හිත කලබල වෙන්න පුළුවන්.
සමහර කෙනෙක් ඉන්න බොහොම සාන්තව වැඩ කරනවා හිතත් සාන්තයි. සමහර කෙනෙක් ඉන්න හිත සාන්තව වැඩ කරනවා රඟපානවා ඇතුලෙන් තියෙන ද්වේෂය. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයේ කේවල වශයෙන් සලකන්න නරකයි. සංසන්දනාත්මකව බලන්න ඕන සීලය පිළිබඳව තමයි තව හැදෙන්න ඕනේ. දැන් අදි සීල ශික්ෂාට යන්න ඕන කියන එක නම් හැම වෙලාවෙම මුරිච්චිතද කරන්නේ. එමුනම් නැචර් බෝල් සීර කරන්නේ. ඇලයින්මන්ට් එක ගන්නෙ තව පිරිසුදු වෙන්න හදන්නේ ඉන්ද්‍රිය සංවරය හරහා. නිසා නිතරම තමයි අර පාසාදිකං හොති ගතීති තීනි සින්නේ කිව්ව වගේ සිනින්දා තේල ධාරාව වගේ ඉන්දිය සංවරයේ වෙච්ච පිරිසක් එක්ක ඉන්නකොට ඉබේම ඉන්දිය සංවරය එනවා. ඉන්දිය සංවරයේ නැති පිරිසක් එක්ක ඉන්නකොට ඒක ඒකට කියන සංක්‍රමණික රෝග කියලා. ඒ නිසා අපිට පුළුවන් නම් අපි අසංවර වුණත් අපි ඉන්දිය සංවරය තාම ලදරුව වුණත් සංවරයේ පිරිසක් ලැබෙන්න ඒකට කියනවා අතිරූපදීහ වාසී කියලා. තමන්ට පින් ඇති බිමක ඉඳ ලැබීමම ඉන්දිය සංවරයේ දකින්නකොටම ඉබේම ඇති වෙනවා. ඒක නිසා තමන්ගේ ඉන්දිය සංවරයේ තමන්ට කෙලස් කපනවා වගේ ඉන්දිය සංවරයේ ඇති වෙච්ච කෙනෙක් ඉන්න සමාජයේ අනික් අයටත් එයා පහන් කණුවක් වෙනවා. මෙන්න මෙයා තමයි එයා තමන් අතපය බේරගෙන ජීවත් වෙනවා. පුළුවන් මේ සමාජයේ ඉන්න පුළුවන් කියලා පෙන්වන ගතියක්. එනිසා ඒක බාහිර අභ්‍යන්තර දෙකටම සාන්තිදායක තත්වයක්. නමුත් ලෝකේ ඉන්න හැම දේශපාලනඥයෙක්ම මේක දැනගෙන බොරුවට ඉන්දිය සංවරය පිළිල ඡන්දය දිනා ගන්න. හැබැයි ඇතුලේ නැහැ. ඒක දන්නේ නැතුව අපි මේ ඉන්දිය සංවරයේ කේවල වශයෙන් ගණ්ඩ ගියොත් අපි බොරු මැණික් වලට රැවටිච්ච. දන්නේ නැති කෙනෙක් වෙනවා. ඒසයි ඉන්දිය සංවරය පිටිච්චු වුණාට ශීර්ෂයක් ලබන දෙන්න එපා. ඇතුලේ තරඟ පෑමක් තියෙනවා. මේ ලෝකේ රඟ පෑම කියලා එකක් තියෙනවා. මේක චිත්‍රපට කලාව තියෙන කට්ටිය දාන. නෘත්‍ය ශිල්පී දාන කට්ටිය දාන. ඒ නිසා ඉන්දිය සංවරය දැකගන්න ඒක මනින්න නම් පුදුලිය බොහෝ කල් ඇසුරු කරන්න කියලා බුදුහාමුදුරු කියනවා. සීයේත් එච්චරයි. සිල්ලඳගෙන සුදු ඇඳගෙන අපි දකින විනාඩි බොහොම සාන්තව හිටියට අපිට ඒකෙන් පූර්ණිකමණයක් ගන්න බෑ. හැබැයි Taman ගැන වුණත් බලන්න පුළුවන්. අපිට සමහර වෙලාවක සමහර තැන් වලට ගියාම සංවර වෙනවා. හැමතැනම හැමතැන වෙලාවකම හිටින්නේ නෑ. මේක තමයි කාගෙත් ඇති. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඒක විශ්වගත ධර්මයක් බවට පත් වෙනවා. හැබැයි ඒක දිහා බලන්න ඕනේ අර ඥානපැත්තෙන් ප්‍රඥාපැත්තෙන් බලන්න. ලෝකේ නවත්තන්න ලාභ සත්කාර දිලෝක ලබන්න දෙවි. දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට මේක ඇති සම්බන්ධතාවය. ඊට පස්සේ බුද්ධ ඥානවාසී ඊටාම ජඹුරු ධර්මයක් නිතරම පරිශීලනය කරනවා. බුද්ධ ඥානස්කී චර ධර්මයක් විදිහට භෝජනේ මත්තන්‍යතාවය. කැමේ බීමේ ප්‍රමාණ දන්න කම. මේක බුදු නෝනා. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. හැම කෙනාම උත්සාහ කරනවා හැම වෙලාවෙම එක්ක අඩුවෙඩි වශයෙන් විනාශ කරනවා. සර්වඥන් වහන්සේ පවා ඒක කරන්නේ එතන ස්ථානංච ප්‍රඥාව කරසේ. අපේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ මහා සර්වඥන් වහන්සේගේ උපස්ථායකෙක් වශයෙන් ගත කරද්දී සර්වඥන් වහන්සේ කවදාකවත් මට ඇල්ලතුරු දීපන්, උණුතුරු දීපන්, දීක දැටි දඬු දීපන්, කෙටි දැටි දඬු දීපන්, හෙට ගමනක් යන දින රැස්තෙන් කවදාකවත් කියන්නේ නැහැ. නමුත් ආනන්ද ස්වාමී කොච්චර සංවේදී කියලා බලනවා නම් උන්වහන්සේ බුදුජානනාංශිකේ දවසේ හැසිරීමෙන් තේරුම් අර ගන්න උන්වහන්සේ මෙන්න මේ වගේ දෙයකටයි ලෑස්ති වෙන්නේ කියලා. ඒ නිසා ආනන්ද ස්වාමී හොඳට දන්නලු බුදුජානනාංශේ දවසට පිටු කීයක් වන්දනවා. බැරි වෙලාවරි හොඳට ළඟ ඉඳලා බලලා වෙනතට වැඩිය පිටු දෙක තුනක් වන්දිනවා නම් බුදුන්සේ දීර්ඝ ගමනකට සූදානම් වෙන බව ආනන්ද ස්වාමී දැනගෙන කට්ටියට කියනවා. අද සර්වචනාංශේ ටිකක් වැඩිපුර දාන ගත්තා. මේ දීර්ඝ ගමනකට සූදානම් වෙන්න. ඒ වගේම ආනන්ද සාංශය දන්නා පුත්‍රයන්වන්සේ සක්මන් කරනකොට දවසට මිච්චල සක්මන් කරනවා කියලා. යම් දවසක ආනන්ද සාංශය දැක්කොත් සක්මන් වැඩි කරලා තියෙනවා කියලා. ඒකත් ආනන්ද සාංශයට ලකුණක් වෙනවා. දැන්සේ දීර්ඝ ගමන කාය සකස් කරනවා කියලා. ජීංශා වස්සමාදන් වුණාට පස්සේ වස් කාලෙන් පස්සේ සමහරට සර්වඥාන්සේ මාස 9ක් එක දිගටම ඇවිදිනවා චාරිකා. සමහරට මාස 8 චාරිකා තියෙනවා. සමහරට මාස 6 චාරිකා තියෙනවා. හැම වෙලාවෙම චාරිකා වේ. ඒ චාරිකාව යන්නේ ඉස්සෙල්ලා අපි ඔය ඇඟ ඇක්ලමටයිස් කරනවා කියලා. එහෙ නැත්නම් දුර ගමනක් යන්නේ ඉස්සෙල්ලා විටමින් B12 එක දෙනවා. සාමාන්‍යයෙන් දොස්තරලා ඇඟ විවිධ කාලගුණ සත්ත්වයන් සහ විවිධ ආහාර සත්ත්වයන් පුරුදු වෙයි. අනේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක වගේ තමයි බුදු දහමසේ වැඩි කර සක්මන් කරනවා නම් ඒ කියන්නේ ඇඟල හැටි කරනවා දුර ගමනකට දුෂ්කරතාවලට. බත් පිළි දෙක තුනක් වැඩියෙන් මලඳිනවා. භෝජනීය මත්ඤ්‍යතාවය උනාංශික පාවිච්චි කරන්නේ බේතක් විදියට. ඇඟට දරන්න පුළුවන්. එහෙම තමයි මේ
කාපිටි ඇටෝම් ගෙදර ගියා වගේ තිබුණාට කණ්ඩ යන්නේ නැහැ. ඒක තමයි ඔය සාමාන්‍ය භාවනා මධ්‍යස්ථාන කිලා අපිට හැසිරෙන්නම් බැරි කරන. හුඟක් ගියෝ පැවිදි වෙන්නේ නැතුව රැයට කණ්ඩ නැති. මෙන්න මොනම හේතුවක්වත් මට බැහැ. අනිත් ඔක්කොම භාෂුකන් ටික තියෙනවා රැයට කණ්ඩ නැති කම නිසා අනේ කොයි කොච්චර කෙරොක්කක් දවස් 10 ඉන්නේ බොහොම අමාරුයි. දවස් 8 ඉච්චත් අමාරුයි. 5 ඉච්චත් අමාරුයි. ඒ නිසා කොහොම හරි මුළු දවසේම කල්පනාව රාත්‍රී කෑම තමයි. නැත්තම් නොකෑම ගැට. කන්න බැරි වෙච්ච අන්තිම අමාරුව ගැන. මේ තරම්ම කෑම දාස. මේක හොඳට කල්පනා කරලා බැලුවොත් සබ්බේ සත්තාහාරටි චිකා කියලා බුදුන්සේ මේ බරපතල විදිහට බාර කරලා තියෙනවා. කිසි වෙලාවක ඒක ස්ථීන කරලා පහත් කරලා නැහැ. සියලු සත්‍ය ආහාරය මතද ලබා ගන්න. සත්‍ය මිනිස්සු දන්නේ ආහාර දුකක් කියලා. කබලිකාර ආහාර දුකක්. එනිසා ඒක පාලනය කිරීමේ මේ ඥාන පහල වෙනවායි කියලා. ඒක පාලනය කිරීමෙන් ප්‍රසාදික ආසාදික බවක් ඇති වෙනවායි කියලා. ඒක ආහාර ප්‍රමාණය දන්නවනම් ඉදිරියට යනකොට පස්සට යනකොට ඒක පේනවායි කියලා ඉතින්. අත නමනකොට දිගානකොට ඒකෙන් පේනවායි කියලා ආහාර ගන්න හැටි. ඇයි පැත්ත බලනකොට ඉදිරිය බලනකොට සංඝාතිපත්ත සීවර ධර්මකොට මේ මනුස්සයාගේ මේ භෝජනේ මත්ඤ්‍යතාවයේ පොඩි ඉන්දියක් තියෙනවා. ඒ නිසා අපිට ඒ අතින් මුරිච්චි තද කරන්න ඕන. කන්ට්‍රෝල් කරලා බලත හැකි. ඒකයි ආයුර්වේදයේ කියන අඩල කෑම 10 සටි කියලා. මඩ පිළින්ට කන්නේ නැතුව පොඩ්ඩක් ඉතුරු කරලා කෑවොත් මේ මනුස්සයා ඊට පස්සේ ඇඟේ කර්මඤ්ඤතාවය ඇති වෙනවා, පත්ත සම්මදේ නැති වෙනවා. කහපු ගම පුදිය ගන්න හිතෙන්නේ නැහැ. මට පැනපු ගම කලානිදි. කලානිදි සම්මානයක් හම්බ වෙනවා. වෛද්‍ය කලා නිදි කාල බුදි ඒ ප්‍රමාණය දැන්න තු තමයි මේ ප්‍රශ්නේ. ඉතින් අපි හැම වෙලාවෙම පාටි සැලසුම් කරනවා. භෝජන සංග්‍රහ සැලසුම් කරනවා. ඕනේ යාළුවෙක් කව රාජ්‍ය අමුත්‍ය කව භෝජන සංග්‍රහයක් දෙයි. ඌ වටන්න දෙන එකම කමෙච්චර. ඕනම රාජ්‍ය අමුත්‍යෙකුට දිනර එක දුන්නාට පස්සේ ඌ වැටෙනවා. ඌ හිතන්නේ මේ ලොකු සැලකිල්ලක් කියලා. මුද්‍රණාන්ත කියන රැට ගන්න තු බුදිය ගන්න. ඕන වැඩකට අමුත්‍යෙක් ආවම ඔන්න මිනිහා දැනගන්න පුළුවන්. ඉතින් සමේ භෝජනේ මත්තන් තා වේලුවක් නෙවේ බුදුරජාණන් වහන්සේගේ චරණ ගුණයක් කියලා හිතාගන්න. ඒ නිසා අපි ඒකට ගත කරන හැසිරීමේදී අපි බුදුහාමුදුරන ගරු කරනවා. සීලයට ගරු කරනවා. ඒ විදිහට භෝජනේ මත්තන් තා වෙන්නේ නැතුව ඊගාවට දැනන්නේ මේ ජාගරියාන යෝගය කියලා කියන නිදි වැටීම කරන්න. නිදි වැටීම කරන්න නම් ඊට සාපේක්ෂව ගන්න ආහාර ප්‍රමාණය සමතුලනය කරන්න ඕනේ. ඒක නිසා රාත්‍රී නොකා ඉන්න ගියාම නිදි මරන්න වෙනවා. ඒක නිසා නිදි මරන්නාට රාත්‍රී දිගයි. නමුත් ඒක භාවනාවට හරව ගන්න එක නතර රාත්‍රී දිවා සංඥා දිවා රාත්‍රී සංඥා දාගෙන දවල් වලට මිනිස්සු දඟලන වෙලාවේ තමයි ඉබ්බෙක් වාගේ බස් එක් වාගේ පැත්තකටලා ඉන්නවා. කට්ටි ඔක්කොම බුදිය ගත්තට පස්සේ නැගිටලා මේක මල තොම් පිටිනිය වගේ ඇත්ති වෙන්න දක්පන් කරනවා ඇත්ති වෙන්න භවනා කරනවා ඇත්ති වෙන්න තමයි මානසිකාරය පවත්වන. එතකොට ආය කට්ටිය අවදි වෙලා ඉන්නකොට අතට කරව ගන්නවා බස් එක් වාගේ පරිබණ ඉන්නවා. මේ විදිහට රත්ති දිවා සංඥා දිවා රත්ති දන්න සංඥා ගන්න ඕනම කෙනාට මුළු ලෝකෙම භාන මන්දියත්තාන. ඒව නැත්නම් අපිට භාන මන්දියත්තන හොයාන යන්න ඕන. දවල් තිසේ කෑ ගහන්න එපයි කියන. ඒක ලෙල්ලා ඒකදී භාවනා කරන දන රැය තිසේ කර කර උදිය. විචේකනාට జాగරියාන යෝගය කියලා කියන්නේ නිදි වැරීමෙන් ලබා ගන්න පුළුවන් මේ විවේක සීතල අවස්ථාව නැතිලා යනවා. ඒකට බයයි. නිදි මත ඇතිවෙන්නත් එකක් තමයි බය. ඒකට අපි දොරවල් අකුරු වහගෙන හිර කරගෙන ඇතුළට ගිහලා ලයිට් තියාගෙන පුතියනවා. ඒ මොකද මේ ඒ භාවනාවට හොඳම වෙලාව. පුතඥයාට ඒක බය උපදවන දෙයක්. මම සර්වචන්නාසි කියලා කියන්නේ මේ జాగරියාන යෝගය පුරුදු කරගන්න රාත්‍රියේදී දිවා සංඥාව ගන්න දිවා රාත්‍රී සංඥාව ගන්න මේ සඳහා භෝජනේ මත්ඤ්‍යතාවේ හරි වැදගත්. පමණ දැන ගැනීම ආහාර ගැනීම. ඉතින් මෙව විහිළුවට සලකන්න බෑ. මොකද විහිළුවට සලකනවා නම් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට එනකොට මේක ඉක්මවන්න එපා. ඉක්මවන්න තාමත් බුදුරජාණන් වහන්සේ ඒක ඥානයක් විදියට එහෙම නැත්නම් චරණ ගුණයක් විදියට පාවිච්චි කරනවා. ජාගරියානුවේ එහෙම කෙරුවොත් විතරයි කියන බුදුරජාණන් වහන්සේ සද්ධාවන්තෙක් කියලා කියන්නේ. එහෙම නැති කෙනා සද්ධාව පැත්තක තියලා රැයට ගන්න. කැහැදීනේ සංඝ සමාජයේදී හවලා. බාරගෙන තියන ඉහෙලම සීලේ. ඒක දෙල්ල මේ හේතික නැතු මිනිසුන් සද්ධා ගන්න බණ කියන. තමන් බාරගත්ත සීලේ ඒකවත් රැක ගන්න බෑ. ඒ නිසා කිසි කොට කට ඇරලා මොනවක්වත් කියා ගන්න විදියක් නැහැ.
මොකද ගීය සිල් රකින්න නැතුවයි බත් කන්නේ. සීල සමාදන් වෙන්නේ නැතුව සීල සමාදන් කරලා බත් කන්නේ නැහැ. ඉතින් ඒක උඩ මූලික සද්ධා මාත්‍රය ගැනවත් නැතුවනේ. අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. ඉතින් ඒ නිසා කණ කොකාද සුදු කොකාද කියලා ඉගිලින කොටයි මේ ක්‍රියා කරනකොට පේනවා. මේ බුදුන් සිතිය තියෙන තාම සල්ල ඍජු අස්පනාපිට උපමාන ටික. ඒ ටික නැතුව මේ ඈත තියෙන දේවල් අල්ලන්න හදනවා කියලා කියන්නේ මේ ඥාන වලට යන්න හදනවා කියලා කියන්නේ මේ තමන්ගේ ශ්‍රද්ධාවත් නැතුව. ඉතින් ඒකට හොඳටම පේනවා මේ රවට්ටගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ. තමන් රවට්ටගෙන බෑ අනුන් රවට්ටන්නත් බෑ. ඒ නිසා මේ ශ්‍රද්ධාව තියෙන්න නම් අවිජේට යගේ සීලයේ තියෙන්න ඕනේ, ඉන්දියා සංවරයේ තියෙන්න ඕනේ, භෝජනයේ මත්ඤ්‍යතාවයේ තියෙන්න ඕනේ, ජාගරියාණ යෝගයේ තියෙන්න ඕනේ. මේක කාටවත් අංග සම්පූර්ණ නෑ. ඒ කියන්නේ හැම කෙනාටම මේ හතර පැත්තේ තව පරිලද කරන්න ඕනේ. මේකට කියනවා අදිශීල සම්පන්න වෙන්න පුළුවන්. සීලයේ අදිශීලයක් පාඩපත් කර ගන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් නම් අතක් කුසලා මට මිටෙඩි සීලවන්ත වෙන්න බෑයි කියලා, මට මිටෙඩි ඉන්දියා සංවර වෙන්න බෑයි කියලා, මට මේ භෝජනීය මත්ඤ්‍යතාවයේ මීට වැඩිය පොඩ්ඩක් තද කරගන්න බෑයි කියලා, මට මීට වැඩිය ජාගතියාණ යෝගය කරන්න බෑයි කියලා මම හිතුවේ අවශ්‍ය පිස්සෙක් වෙන්න. manussත්ති කියන්නේ ඒ තරම් දෙයක් හැම වෙලාවෙම මේක තමයි මීට වැඩිය හොඳින් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න දෙවන්නේක් ඉන්නවයි කියලා හිතනවනම් ඒ යක්ෂයා එක්කද යුබදාන කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් තමන්ව නිඳා කරගන්න, තමන් නිඳා කරගන්න හීනමාන පුද්ගලෙක් වෙන්න. ඒකට කිසිම දෙවන්නේක් නැහැ. හැමදාම බලන්න මම ටික 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 ප්‍රතිතද කරනවා. අදිශීලයක පිටුනාලක් වල චරණ ගුණ කියලා කියනවා. නිසා කවදාකවත් චරණ ගුණ එක තැනක හිටින්නේ නැහැ. එක තැනක හිටියොත් මෙට්ටය වෙනවා. අසප්පුරුෂ වෙනවා. පුස්කන. ඉෂ වායු නිපදවන. මේක පෙරලෙනවා. චරණ කියලා කියන්නේ කැරකෙනවා කියන එක. චරණේ. මේ චරණයේදී හැමදාම තමයි වඩා උතුම් ගුණයක් ප්‍රකරමින් උතුම් අතට ලකිමින් හිටවෙදී අතමන්ට වැඩි පහසුකම් අඩු ඒ තුතුන් ගුණ රකින්න අය දැකලා මේක දිනු කරන්න පටන් අරගත්තා ඒක නිසා සජීවී ශාසනය කියලා. අනේ සජීවී ශාසනය කියන කනට ඊගාට පෙන්නන්නේ බයලජ්‍ය දෙක තියෙනවා. ඒ බයලජ්‍ය දෙක මේ අනුන්ට পেইන්ට් දවල් මිකේල් රැඳන්නේ නෙවෙයි. දිවා රාත්‍රී ඉස්සරහ පස්සේ ගුණත් කිදිරිපිටත් නැති කොටත් හැම වෙලාවෙම මේ බයලජ්‍ය දෙක ෂට මායාවී ගතිත් එක්ක අනිත් පැත්තට හිටිනවා. එමනස ශටමයාවගත කියන එක දේශපාලන බලය ලබන්න පුළුවන්, ආර්ථික බලය ලබන්න පුළුවන්, සමාජික බලය ලබන්න පුළුවන්, ලාභ සත්කාර සම්මාන ලබන්න පුළුවන්. හැබැයි එයා දන්නවා ඒක අර්ථ සාක්ෂියට එකඟ නැහැ. බයලජ්‍යා දෙකට එකඟ නැහැ. ඒ නිසා කියන ඔක්කොටම වැඩි වටිනවා තමයි අර්ථ සාක්ෂියට එකඟව. බයලත් ලජ්ජා දෙක ගුණ දෙකක් ඇතන් තියෙන. පවට බය සහ පවට ලජ්ජාව. මේකට කියනවා දේව ධර්ම කියලා. මේකට කියනවා සුඛ ධර්ම කියලා ලෝකපාලක ධර්ම. අද ලෝකේ වැඩිමහල්ව දකින්නවා ඇති වැඩිමහල්වන්න පේනවා ඇති එන්න රජුරුවත් රටවැසියන් ගුරුවරයත් ශිෂ්‍යයත් අමරදාත්‍රා දරුවොත් බයලජනතු හැසිරෙනවා කියලා. ඒක ප්‍රධාන හේතුව ඉස්සරත් බයලජනති ගති තිබුණා මෙච්චර පත්තු පුවත්පත්වල පළ කරේ නැහැ. අද මේවා පළ කරන්න ඒවයි තියෙන බයලජ්ජාව නැති වෙලා පුවත්පත්වලින් තමයි මේක සම්පූර්ණ කන්නේ. ඉස්සර දරුවෙක් බදනවා ඒ දූෂණ දේවල් කතාවක් තිබුණා කියන්නේ. දැන් පත්‍රයේ පළවෙනි පිටුවේ දාන එක තමයි. දාලි වුණාට පස්සේ මිනිස්සුන්ට ලැජ්ජ බය දෙක නැති කරලා තියෙනවා. ඒ නිසා ඒකට ජනමාධ්‍ය තනිකර වාක්‍යයක් ඕනේ. නමුත් අවාසනාවන්ත විදිහට අපේ යුගයට කියන්නේ IT යුගය කියලා. ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා. තවත් මේක ඉස්සරහට කෙලෙසනා මිසක් ආ. මේ යන යටතල පහසුකම් යටදී මේ යන සංනිවේදනකම කෙලෙසනා මිසක් බයලජ්ජ දෙක ඇදී කියලා නම් හිතන්නේ. ඒ වුණත් එක්කිනකොට ඕනනම් බයලජ්ජායති කරගන්න මේ සමාජයේ කොච්චර කැලසුණත් ඒකම ආදර්ශයට අරගෙන තමන්ට බයලජ්ජා පිටන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව ගවේෂණය කෙරුවොත් මේ කලියුගයට එනකොට බයලජ්ජා දෙක නැති වෙච්ච ප්‍රමාණය කියලා තිබුණකක් වෙලා තියෙනවා. අහම්බයක් නෙවෙයි. ඔය කවුරුත් කරපු එකක් නෙවෙයි. මේ ඇමරිකන් රජයෙන් කරපු එකක් හෝ එහෙම නැත්නම් මේ මාෆියා සංවිධානයක නෙවෙයි. මේ යුග. ඒ යුගයට එනකොට කාන්තාව රජ වෙනවා, බයලජ්‍ය නැතිමිනු ඉස්සරහට යනවා, හංසය හැංගෙනකොට කපුටෝ ඇවිල්ලා රජකම් කරනවා, සත්පුරුෂෝ කැලෑව දිනකොට අසත්පුරුෂෝ සිංහාසන අරූඪ වෙනවා. ඒක පුත්‍ර ජානාංශ කියලා කියන මහා සුබින් ජාතියෙන් සමව නොවිය යුතු දේවල් හෝ අපේ ඇස් දෙකට එන ගහන්න අපේ මේ අපිට හඳුනා දකින්න උනා කියන්නේ යන්න එපා. මේ යුග පෙරලි. ඒ යුග පෙරලි වුණාට සද්ධර්මයේ නැරෙන්නේ. ධර්මයෙන් දන්නවනම් කාට බයලජ්‍ය නැති වුණත්
එමන්ෂා තමන්ගේම දරුවෝ වුණා. තමන්ගේම ගුරුවරයා වුණා. කරන්නේ දැන් නම් මේ හතර දිනාටම ලෝකේ කැපයි. නමුත් එයා බයලජ්ජ නැතුණා කියලා මට බයලජ්ජ නැති කරන්න හේතුවක් නැහැ. මට ඊයේ බයලජ්ජ නැතුණා කියලා අද බයලජ්ජ ඇති කර ගන්න ප්‍රශ්නකුත් නැහැ. අනේ ඒක කරන්නේ කාණ සජීවී ශාසනයක් හැමෝගේ චරණ ගුණය තමන්ට තේරෙනවා මං හැදිච්ච ගෙදර හැදිච්ච එක. අපි ගෙදරින් ඔක්කොම හැදිච්ච උ මං කොහොමද හැදුවේ? ඒ නැත්තම් අපිට කියනවා හැදිච්ච ගෙදර නැහැදිච්ච එක කියලා. මේ බුද්ධ ශාසනයේ තියෙන නැහැදිච්ච ගෙදර හැදිච්ච උ හදන තියෙන ක්‍රමයක් තමයි මේ බුද්ධ ශාසනය පටන් ගත්තේ Hindu පරිසරයෙන්. ඉන්දියාවේ පශිපුත්‍ර ජානන්සේ මේ බයලජ්ජ පිටේව. නොතුපිච්ච ධර්ම නෙවෙයි ඉෂ්මතු කරලා පෙන්නනවා. එනිසා මේ ලැජ්ජ බය අහිරියොත කියලා කියනවා. අන්න ඒ ධර්ම දෙක තියෙන තැනක ජීවත් වෙනකොට ස්වර්ගය වා. ඒක පාරාදීසයක්. තම තමන්ගේ තාරාතිරම දැනගෙන කටයුතු කරන එක අන්නේ චර්ණ ධර්ම වල ඔබ ගැඹුරෙන් තියෙන එකක් තමයි මේ බයලජ්ජ කියන එක. ඒ කෙනාට මේ බයලජ්ජ දෙක තියෙනවා නම් එයාට ප්‍රධාන ලාභයක් ලැබෙනවා. බෞසුත භාවය ලැබෙනවා. මේකියා මේ පඬිත බාසුණේ කියලා බාසුණේ කියන වයසක මිනිසයා. ඉමිනියත් හොඳට කතා කියනවා. මිනිහා කියනවා මේ මිනිහ කිවලු මගේ කෙල්ල ලස්සනයි, කුලවන්තයි, ධනවන්තයි. ඌට ಗುಣ 30ක් ප්‍රකාශයට පත් කරලා මේ ಗುಣ තියෙන 30 තියෙන පුරුෂයෙකුට දෙන්නේ කියලා. ඊට පස්සේ මේ කපිල කෙල්ල කිවලු 28ක් තියෙනවා, දෙකක් නැහැයි. ඊට පස්සේ තාත්තවලු මොකද කියේ? ඌට හොඳ නරක දෙක තේරෙන්නේ අනික ඔක්කොම ಗುಣ තියෙනවා කියලා. බලත දෙක නැහැ, අනික සියලුම ಗುಣ ටික තියෙනවා. සල්ලි තියෙනවා, ගුලේ තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි ඌට හොඳ නරක දෙක තේරෙන්නේ නැහැ. අද තියෙන ඉස්කෝලෙන් හදන හැම උළමෙක්ම ඔන්නතර තමයි ගන්න. ඔක්කොම තියෙනවා. හැබැයි ඒකට මේ ගුරුවරයා කවුද නැති එකා කවුද කියලා තේරෙන්නේ නැහැ. සිල්වතා තේරෙන්නේ නැහැ. ගුණවතා තේරෙන්නේ නැහැ. අර මීටරේ දාලා මේක කොත්තුව ගහලා මනින්න ගිරන්න දානවා. ඒකේ කොටවත් හොඳ නරක දෙක තේරෙන්නේ නැහැ. ඉතින් මේ අධ්‍යාපනය කරන මහා අමනියෝ මුල්ලේ උණ්ඩත් නැති වෙනකොට කොහොමද දෙන්නේ? නැත් ප්‍රකාශ කරන්න පුළුවන් බුදුහාමර පෙළ තියෙනම අමන ලෝකේ පුත්‍රයන්ගේ බයලජ්ජා පිටෙව්වා. පිටලා මේක කලහක්ක් බව කිව්වා. මේක බලන්න හැමදාම තමයි මේ පවට බයසාලජ්ජාව තමයි දවසින් දවස තීරුම් ගන්නවා නා. ඒ අපි ඉන්නේ ඉනිමකක නගිනවා වගේ. යට යට පඩි අතහනකොට උඩු උඩ ගතිය අපිට අහු වෙනවා. එතකොට අහම්බින ලාභේ තමයි බෞසුත භාව. යම් කිසි කෙනෙකුට බයලජ්ජාව තියෙනවා යාට දැනුම ගලා එන්න පටන් ගන්නවා. ඒක මහා පුදුමාකාර ධර්මයක්. දැනුම හොයාගෙන පිටරට යන ඇත නෙමෙයි දැනුම ලැබෙන්නේ. බයලජ්ජා සහිතව ඉන්න ගුණවත් සිල්ලුත් යා ළඟට එනවා පයින් එනවා. ජෙනන්සේ සමාලාට ගව ගණන් පයින් ගියා එක මිනිසෙක් සෝවාන් කරා. පුදුම ලැබෙපදන්න නැතුව. ලැබෙපදන්න නැතුව පයින් ගියා එක මිනිසෙක් මොකද යා දන්නව පුදුමස දන්නව මේසක බයලජ්ජා තියෙනවා කියන ධර්මය තින්තුපොන කඩදාසියට වගේ අහනවා. ස්පොන්ජ් කැලකට වතුර වුණා වගේ උරනවා. එහෙම නැතු කොච්චර දැනුම තිබ්බත් පින්ම දේකා ගුණනෝනින් බිලුවත් උගේ ගතිය උනාරි මෙරුවත් කියලා කියනවා. කිරි දිවිනි දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්. ඒ සමිද්ධා ඥාණයට පිස්සු කරලා නටන්න හැතුවට බයලජ්ජ දෙක කියන මේ උකහා ගැනීම ශක්තිය නැත්තම් බෞසුතු භාවයක් එන්නේ නැහැ. නැතුව තියෙන බයලජ්ජ දෙක නැතුව තියෙන දැනුමට ශාසනයේ බෞසුතු භාවය කියලා කියන්නේ. ඉතින් බහුසු භාවයේ ඉන්නනම් පුලුවන් තරම් බයලජ්ජා වෙන්න ඕනේ. ඒකට මේ බයලජ්ජාව සහිත බහුසුත් භාවයේ එනකොට ඒ පුද්ගලයා තුළ අරින් කියන අර භෝජන මත්තඤ්‍යතාවයේ නිදිවැටීම දන්නවනම් වීරියක් නැගිටලා එනවා. ඇයි 24ම අවදි. මොන ජීවිතය අවුරුදු 120ක්ද? 120ම අවදි. ලෙඩ වුණත් අවදි. වට්ටන්න බෑ. මොන තාලෙමත් වට්ටන්න බෑ. පහනක් පුඩටපත් වෙනවා වගේ කොච්චර හරස් වලන් හැමුවත් පුලුවන් නතර වෙච්චම උඩට හැරෙයි. ලබු පොල්ගෙඩියක් වතුර දාපුවා ලබු වැතුරු කියනවා වගේ අතල තාකත් ඒ කුසීතකම් ඇලිමැලි ගැති එන්නේ. ඒ මොකද හේතුව මනස කය නෙවෙයි මනස සකස් කරලා තියෙන්නේ. ඒ නිසා නිතරම සහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයාට එන ඒ වීරිය අපි ඔය ව්‍යායාම කරලා බොඩි බිල්ඩින් කරලා ජිම්නාස්ටික් කරලා ගන්න වීරිය නෙවෙයි. ඒකම තොයි ටික තමයි කරලා දෙන්නේ. මීට වැඩිය බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් කරපු ඒ බුද්ධ කෘතිය යකින් සාරවත් මහ ස්වාමීන් වහන්සේ ඉවසක ඉවසිල්ල ඒ මොග්ගල්ණන ස්වාමීන් වහන්සේ තිබුණේ ගති එදින් යම් මහකාශ්‍යප මහ රහතන් වහන්සේ තිබුණේ
බුතාංග රකින්න ගති ආදර්ශයක්වත් නැහැ. බුදුජානනාංශයට ආදර්ශ වෙන්නේ මහකාශ්‍යප මහරහතන්වහන්සේට කාංග රහතන් රකින්න ඉගෙන ගත්තා. ඒකෙලෙල කියව මම ළඟට පැවිදි වුණා නේද බුතාංගය රකින්නයි විතරක්. ඒ තරම් වීරියක් ඇති වෙලා තිබුණා ඒක අතිමානුෂිකයි. ඇතිකුට වැඩි හයයි. ඉතින් ඒක ගන්න අපි මේ අජිනමුටෝ වලදලා නැත්නම් ඔය හයි ප්‍රෝටීන් වලදලා එක්සර්සයිස් කරන එක නෙමෙයි කරණ තියෙන්නේ. නොකල යුතු නොකරත් කන්න නොකරණ කන්නේ නේද. පහලජයෙන් ඉන්නකොට ඒ ඇති වෙන වීරිය ඉල්ලනවා මූලික සුසුකමක් විදිහට සතුටපත්තාන. අදාළ සතුටපත්තානේ කරන්න බැරි ඒ අදාළ වීරිය නෑ. ඉරියව්ව පත්තන්න බෑ. එහෙම නැත්නම් අදිෂ්ඨාන කරගෙන මේ දේ කරන්න ඕනේ කියලා ඉන්ද බගතියක් නැතිනම් අපිට ඒ තියෙන සතිපට්ඨානේ විතරෝම ඇයිදල් පොඩියට වතුර දැම්මා වගේ වැක්කිරෙන පටන් ගන්නවා. සමහර විටක වීර්යයට පස්සේ සතිය දක්වලා තියෙනවා මෙතන දක්වලා තියෙන හිම. ඊට පස්සේ සතියෙන් ඇති කරගන්න වීර්යකුත් තියෙනවා. හොඳට සජමත් වෙච්ච එකනට සතිපට්ඨානේ හරහා සතිපට්ඨානේ පස්සේ සතර සම්ප්‍රදාන් වීර්යයක් දක්වන්න දැන් තියෙනවා. ඒ දෙන්න අතර තියෙනවා ප්‍රත්‍යুৎපන්න ගතිය වීර්යවන්තයා සතිමත් සතිවන්තයා වීර්යවන්තයි අන්න ඒ දෙක සමවර වෙච්ච වෙලාවට ඉන්දිය සමත්ව ප්‍රතිපාදනතාව කියලා ඒ ඉඳුරන්ගේ සමவாயක් හරියට පොළොස් සම්බුලක පදම හරි ගියා වගේ නිසිතනට අවශ්‍ය කරන වීර්ය නිසි වීර්යට අවශ්‍ය කරන සතිය දෙකේ ඉන්න පටන් අරගත්තට පස්සේ තමයි භාවනාව විපස්සනා ඥාන වල නැත්නම් මේ විද්‍යා ධර්ම වලට හැරෙන්නේ මේ වීර්ය සහ සතිය අතර සම්බන්ධතාවය. ඒක නිසා පෙන්වනවා මේ වීර්ය සතියට පස්සේ ප්‍රඥාව කියන එක පහළ වෙලා තියෙනවා. ඒ ප්‍රඥාවට අවශ්‍ය පදනම සකස් කරලා දුන්නේ නැතුව පහළ වෙන ප්‍රඥාව හරියම කුතුහන. එයාට ඒක අයිති නෑ ඒක ආගන්තුකයි. නමුත් මේ වීර්ය සතිය ඇති වුණාට පස්සේ පාටිහාරීය ප්‍රඥාව කියලා ලෞකික ඥාන සඳහා ප්‍රඥාව පහළ වෙනවා. විදර්ශනා ඥාන කියලා ලෝකෝත්තර ඥානකුත් පහළ වෙනවා. ඉතින් අද බුද්ධ ආගමේ ගොඩාක් වෙලාට මේ සති වීර්ය හරහා මේ ස්ථානෝචිත ප්‍රඥාව නීපක නීපක ප්‍රඥාව පාටි පරිහාරීය ප්‍රඥාව තමයි ජීවු ප්‍රණ හදන්නේ. ඒක හරියට විකුණන්න පුළුවන්. පිළිතුරු වලින් විකුණන්න පුළුවන් භවනාවත් මේ ගුණ ලැබෙනවා කියන. අත් මේ ඥානයේ නෙවෙයි බුදු ඥාන වාසියේ ශාසනය පෙන්වන්නේ විදර්ශනා ඥාන. එනතන් පසලස්චන ධර්ම වැඩිමෙන් ඇති කරන අෂ්ට විද්‍යා මේ පසලස්චන ධර්ම වල තියෙන ඥානය නෙවෙයි කතා කරන්නේ. එතන තියෙන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. තන්මසි නෝන කියලා කියනවා. ඒ ස්ථානෝචිත ප්‍රඥාව හරීම අවස්ථානෝචිතවයි පහළ වෙන්නේ. ඒක හරීම විදුලි චාපයක් වගේ. ඒ වෙලාවට ඕන දෙයක් කෙරුවා. ඊට පස්සේ ආ දන්නේ නැහැ මොකද උනේ කියලා වෙන්න ඕන දෙ වෙනවා. ඒ පාටිහාරීය ප්‍රඥා එන්නේ අර කියන ගුණධර්ම තියෙන නිසා එවැනි කෙනෙකුට කලයුත් මේකයි කියලා දන්න කෙනාට ප්‍රඥාවෙන් මෙපිට තියෙන සමත ධ්‍යාන හතර කීකරු බලුකුක් එක් වාගේ ජුන්ජු කියනකොට ගන්න පුළුවන්. ධ්‍යාන සඳහා ගංගලලා නටලා ගන්නත් ඕනේ. එහෙම ගන්න ධ්‍යාන જાතියක් තියෙනවා අපි කියනකොට සමත ධ්‍යාන කියලා. ඒකෙම කෘත්‍ය සම්පාදනය කරන ප්‍රායෝගිකත්වයේ තපේනේ චනමාත්‍ර ධ්‍යාන කෘත්‍යය. ඉතින් සමත ධ්‍යානයේ තියෙන කෙනා ධ්‍යාන කොටස ඒගොල්ලන්ගේ මුත්‍තිර සින්න කරගන්න හැදුවට විපස්සනා කරන එකනත් ඒ ධ්‍යාන කෘත්‍ය සිද්ධ කරගන්නවා කෘත්‍ය වශයෙන් සමානව ඒකට කැමැති වෙලාවට ඒ තැනට අවශ්‍ය කරනා වූ ඒ සමතය ඒ ධ්‍යාන ශක්තිය නැත්නම් සමත ශක්තිය සමාධි ශක්තිය ඇති කරගන්නවා නැති වෙලාවට නෑ අවශ්‍ය වෙන්නේ අන්න ඒ වගේ තියෙන ධ්‍යාන හතරක් මෙති කියපු ගුණධර්ම 11ට එකතු කරපුවාම පසලොස්චන ධර්ම බවට පත් වෙනවා. මේ පසලොස්චන ධර්ම මිනිස් ජීවිතේ ජීවත් වෙන කෙනාට මිනිස්සුෙකුට තියෙනවා. මේව නැති කට්ටිය අංශභාගයි කියලා කියනවා. ඒ කිසිම කෙනෙක් පිරිච්ච ජීවිත ගත කරන්නේ ඒගොල්ල මේ নানা ආකාර විදියට සෝබණෙයි. එහෙම නැත්නම් ආලවට්ටමයි. නැත්නම් අනුන්ගේ ඇස්වල ජීවත් වෙන මිසක් මේ ධර්ම පහලෝ තියෙන එකනා අරණ්‍ය රමණීය දිනාසනෙක හිටියත් නගරයක මැද රාජසභාවක රාජධානීක හිටියත් ඒ පුදුලගේ තියෙන මේ චරණ ධර්ම නිසා එයා යුගපුරුෂෙක් වෙනවා. එයා ඒ සමාජයේට ආභරණයක් බවට පත් වෙනවා. ඒ ආභරණේ බවට පත් වෙන්නේ බාහිරේ රූපේ ඇති වෙලා බාහිරේ බෞද්ධකම් ඇතිලා නෙවෙයි. ඇතුළතත් පිරිච්ච ගතියක් තියෙනවා.
ඉතින් අපිට දරුවන්ගේ සිලබස් එකට මේ 15 දාලා දෙන්න පුළුවන් නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අන්න කීයේගේ මිනිස්සු හදනවා කියන්නේ. එහෙම නැත්නම් මේ බටහිර අච්චුවට මේ ළමයි රින් ගන්න හදනවා. බටහිරෙන් හදලා තියලා තියෙන අච්චුවට පොඩි උන් දාලා ඒකට හිර වෙන්නේ නැති උන්ට ඔළුවට තට්ටු කරලා හිර කරනවා. කකුල් තට්ටු කරලා අරුවකට දැම්මම වාසි උ ලොක් වෙනවා. උ කොර වෙනවා. අද සම්පූර්ණ අච්චුව දීලා තියෙන්නේ මිත්‍යා මිදිටි පුද්ගලයාගේ. ඒකට මේ බෞද්ධ දරුවෝ රිංගවන්න හදනවා කියලා කියන්නේ තන්නේ කර අද අපේ પરම්පරාව කියන්නේ. අපේ પરම්පරාව මෙච්චර පෙනෙද්දී බුදුරජාසේ මෙච්චර චරණ ධර්ම පෙන්වලා දීලා තියෙද්දී අපේ සිලබස් එකේ කොහෙද ඌව කතා කරන්නේ. තහඬ ගිය මේ ඉන්න අධ්‍යාපනඥයෝ කැමති නෑ. ඌව මේ සිලබස් එකට දාන්න බෑ. ඌව නිකම් මේ පැරණි ක්‍රම. ඌව මේ පිළිගන් ගලවනා කියලා කරගන්න බෑ ඩිග්‍රී දෙන්න බෑ. අපි ළඟට එන්නේ ඉංජිනේරු කියාගෙන ඩිග්‍රී දෙන්න. ඩිග්‍රී දුන්නේ නැත්නම් white collar jobs නැහැ. ඒකට ඕන තරම් දීලා කීයකරි හම්බ කරන කන්න පුළුවන් කියලා. මේ ඇති කරලා තියෙන්නේ පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 200ක් කරපු බොරුවක ප්‍රතිඵලයක් අද දෙන්නේ. ඒ මතක තියන්න අවුරුදු 200 මේක රැයි නැති වෙන්න පුළුවන්. ඒක රැයි මකන්න පුළුවන්. මකණ්ඩායි අපිට කරන්න වෙලා දෙන අපිට අලුත් එක තරහක් නැහැ. අපිට පෙන්වන්න වල තියෙන මේක ගලින් වහන්න හිතුවා සත්‍ය සත්‍යමයි. එක අපේ වැඩ පිළිවෙලට අපේ චර්යා ධර්ම අපි හදා ගන්නකොට ඔය කාගේ රාම කරගත්තත් බලන්න තමන් තුලත් තමන් හදන ව්‍යවස්ථාවක් තුලත් තමන් ජීවත් වෙන සමාජයක් තුලත් මේ ගුණ ධර්ම වලට කොච්චර තනක් දීලා තියෙනවද කියලා මෙවට කියන්නේ නිකන් ගොරක ගති කියලා. ගම ගමේ ගති. මෙවන් නිකන් මේ එච්චර පොෂ් පිටරට ගති මෙවයි පේන්නේ නැහැ. හැබැයි මේක එළිය ගැහුවත් විනාශ කරන්න බෑ. පට්ටන්න බෑ. මේ අතින් අපේ අපච්චලටදී අත්තම්මල හොඳයි අත්තම්මල මුත්තම්මල හොඳයි අත්තම්මල මුත්තම්මලටදී කිත්තම්මල ගිරිකිත්තම්මල හොඳයි දත්තල හොඳයි පණත්තල හොඳයි කිරිකෑ මුත්තල හොඳයි අපි ඉන්නේ පිටිනේ ඉඳීකට හැබැයි අපි ඉන්න මේ પરම්පරාව මේ පෙරලි ඇතිගෙන වෙලා ආය සතිපට්ඨානේ මත වෙලා තියෙනවා ආයත් මේ අපිට ආහඬ සකස් වෙලා තියෙනවා වෙලාවක් ඇවිල්ලා තියෙන නිසා අපිට තියෙනවා වියගහක් අරගත්ත මීහරකෙක් වගේ දුහුරයක් දරාගත්ත දුහුරෙක් වගේ බාර දුරයක් තියාගෙන තිනවා අපිට අපේ නිවනත් ලැබෙන අතර අපිට සිද්ධ වෙනවා ඒ බාර හෙලිපෙලි කරලා දෙන්න. මේ මුත්තට මතක තියාගන්න මේ හෙලිපෙලි කරන්න දුසින් ගණන් මිනිස්සු පහල වෙන්නේ නැහැ. කලාසුරුකින් එකනේ පහල වෙනවා. ඒ නිසා මේවා දුසින් ගණන් ඉල්ලන්නත් එපා. මොකද මේ මෙච්චර සුදුසුකම් තියෙන ඇත්තු බුද්ධාන්තර කාණ කරපස්සම බුදු කෙනෙක් ලෝකේ පහල වෙනවා. බුදුගණේ පාරමනාත් පස්සේ මෙච්චර ජනතාවක මෙච්චර සුළු ප්‍රමාණයයි රහත් වෙන්නේ. ඒ මොකද අපි ඉන්නේ මේ පෙරහැරේ මේ ගුණ ධර්ම වලින්. දෙන්නේ අතර මේ ගුණ ධර්ම අතර වෙනසක් නැහැ. අඩුවෙලිකම් වගේක් තියෙනවා. ඒ නිසා අපිට තව කෙනෙක් පහත් උසස් කියලා කියන්නේ විනිශ්චය ශක්තියක් අවුනේ නැහැ. දෙන්නක් දා ගන්න බෑ. ඒ විනිශ්චය බැරි නිසා බුදුසසුන සඳහන් කළා තියෙනවා මහණේ මේ ශාසනේ මම පනවපු විනය නීතියකට කිසිම කෙනෙකුට ප්‍රතිසංශෝධනයක් කරන්නවත් බෑ. කෙරුවට ගණන් ගන්නත් ඒවා. කිසිම කෙනෙකුට විනයපත් කරන්න බෑ. අපේ ලොකු සාංශය දීලා තිනවා ශාසනය හෝ විපස්සනා ගන්න නැති අමණයන්ට මේ නිස්සරණ වනයේ තියෙන විවස්ථාවක ඇලපිල්ලක්වත් වෙනස් කරන්න දෙන්න එපා කියලා. එහෙම ලොකු සාමීන් වහන්සේ බලවත් දැඩි පුරුෂයෙක් නෙවෙයි. සංවේගයෙන් මේ කතා කරන්නේ. බලන්න අද සංස්ථාට වෙලා තියෙන එක. ඒ ලොකු සාංශය ඇති කරලා හදපු මේ පද්ධතියට අද මේ අලුතෙන් ආලවට්ටම් කරන්න ගිහිල්ලා එකක්වත් නැහැ. මොකද මෙව පහු කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ලියලා අස්සම් කරලා තියෙනවා විදර්ශනා හෝ සාසනය ගැන කිසිම හැඟීමක් නැති කිසි කෙනෙකුට මේකේ විවස්ථාවක ඇලපිල්ලක්වත් වෙනස් කරන්න එපා කියලා. උන්වහන්සේක බොහොම හිතල බලද්දී අපිට ඒක ලොකු හයියක්. ඒ ඉති කරපු ඒ කාර්යය මොඩේ විදිහට කරගෙන යනවා. අපි මොඩේ වශයෙන් පේන්න පුළුවන්. අපි අලුත් දෙයක් කරන්න යන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේක කලිය ගැහුවත් වැල්ලේ කරකුණත් කරගෙන බඹරේ. ඉතින් උංගෝදනේ හිතුවොත් මේක ඉසරණේ ඔක්කොම ඉන්න කරන්න ඕනේ මේක. ථේරවාදී ඔක්කොම මේක කරන්න ඕනේ. ලංකාවේ ඉන්න ඔක්කොම බෞද්ධ මේක කරන්න ඕනේ කියලා පිස්සු නම් හිතන්නේවා. ඒක 10ක්වත් වෙන්නේ නැහැ. අපි දක්වා මේක ඇවිල්ලා තියෙනවා. නැත්නම් මට මේ පණිවිඩය හම්බෙලා තියෙනවා. මට මේ කරගෙන යන ගුණ චරිතය භ්‍රමචර්ය ජීවිතය තව අබමල් රේණුකෙන් හරි දිනු කරන්න මේ කාරණාව වලින් අපිට ධෛර්යයක් වීර්යයක් ලැබෙනවා නම් ඒකම ප්‍රමාණවත්. ඒක ඒකේ නා එහෙම හිතනකොට ඒක න නොදනුවත්තුම සාසනික සූඳක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මහපුතුමාකාර
ভাইব্রেশন එකක් නැත්නම් කම්පන ශක්තියක් එනවා ඕන කෙනෙකුට තේරෙනවා අද්දුම ඉන්ධන ප්‍රමාණයකින් මෙච්චර ශක්තියක් ලබා ගන්න පුළුවන් ගැම්ම සම්මාදිට්ඨිය කරගත්ත කාරණා කරන්න පුළුවන් ඒක තොග වශයෙන් බලාපොරොත්තු නොවුනට ඒක බෝ වෙන ලෙඩක් වශයෙන් එන්න බලන්න ඒක නිසා මේ චර්ණ ධර්ම මං හිතන්නේ චර්ණ ධර්ම විද්‍යා ධර්ම ඔක්කොම අපට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා නමුත් දැන් වෙලා ගිහිල්ලා තියෙනවා මේ කතා කරන්නේ පිරිච්ච වැහිච්ච පුද්ගලයෙක් නැත්තම් සර්වචන්නාංශේ පූර්වාදර්ශයක් වශයෙන් තියාගෙන යම් කිසි කෙනෙකුට අවශ්‍යයි නම් හොඳයි කියලා හිතෙනවා නම් කුණ ඥාණයෙන් පිරිච්ච ඉන්දිය සංගරේ වැහිච්ච සත්‍යයක් හදාගන්න අපි අසරණ නැහැ අනාතරේ අපිට පූර්වාදර්ශය තියෙනවා අපිට බුදුහාමරෝ පෙන්නලා දීපෝ ධර්ම කරුණු තියෙනවා සුතුමි ඥාණය අපි දැනටමත් බොහෝ ජනතාවත් එක්ක බලනකොට මේ සඳහා ඇයින විනයනය සඳහා කාලයක් ගත කරපු පිරිසක් ඒ වගේම අපේ කපේලා ගත කරන පිරිසක් ඒ අයට මේක තවදුරටත් ඒ තමන්ගේ ඒ ආදර්ශය එහෙම නැත්නම් පෙරදක්ම සුද්ධ පරිත්‍ය කරගන්න දියුණු චුණු කරගන්න ධර්මයේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතේ නත කරනවා ශ්‍රී දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව අපි පරණ චාරිත්‍රාක් තවදුරටත් පවත්වනවා මේ ධර්ම දේශනාවට පස්සේ පොඩි සාකච්ඡාවකට අපි වෙලා ටිකක් අරගන්නවා කාට හරි ධර්ම දේශනාව ඉදිරිපත් කරන කරුණු මතින් හෝ වෙන ධර්ම ශ්‍රේණි ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කළොත් හොඳයි කියලා හිතනවා රාජ්‍ය ප්‍රකාශනයක් විවේචනයක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න දෙයි කියලා මම ඉල්ල හිටිනවා එහෙම නැත්නම් අපි තවතාව ජාති ගාථා සජ්ජහනා කිරීමේ සතිවරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවද කොහොමද බයලජ්ජා කියන මේ ධර්මතා දෙකගෙන තාක්ෂණ හැමදේම දැන් පැහැදිලිලා තියෙන ටික කියමු. ඒකට මට පුළුවන් පොඩි තල්ලුවක් දාන්න මට හිතෙනවා නම් දන්නවයි කියලා. දැන් මොකද්ද මේකෙන් තේරුම් ගත්තේ? බය කියන්නේ සම්මත පොඩි අකුසලයක් පවා කිරීමට හිතේ ඇති වෙනවා කතියේ කියලා තමයි පවට බය. බයට බව. ලැජ්ජාව කියන්නේ මේ වගේ දෙයක් මං වාගේ කෙනෙකුට වටින්නේ නැති එක නේද මට. ඒ සමාල්ලාට කියනවා බය ඉස්සරහට තියෙන එකක් ලැජ්ජාව වෙච්ච දේ ගැන වෙච්ච ලැජ්ජාවක් කියලා. ඉස්සරහට කරන්න තියෙන දේවල් දැන් මම හතුම් මන ජීවිතයක් ගත කරනවා. මේක මරපු සත්තු ගැන මට ලැජ්ජාවක් තියෙනවා. දැන් හිතත් සවස්වට තියෙන සතුන් මරන්න නම් ඒකට බයක් තියෙනවා. ඒ වගේ කාලය පැත්තට දාන්න. ඒ නිසා මේ චීන මිද්ද වාගේ බය ලැජ්ජාව කියන එකේ අර්ථ ඡායා දෙකක් තියෙනවා. මම සාමාන්‍ය කියනවා බය ලැජ්ජා කියලා. ඉතින් ඒකෙදි කියනවා ගුරුරෙක් හම් වෙච්ච වෙලාවේ ගුරුරයාගෙන් කාරණයක් දැනගන්න ප්‍රශ්නයක් අහන්න බය ලැජ්ජාව නෙවෙයි මේ කතා කරන්නේ. බඳපු ගෑනිට එක බුද්ධියන්න තියෙන බය ලැජ්ජාවත් නෙවෙයි මේ කතා කරන්නේ කියලා බය ලැජ්ජා නැති ඒවා ටික පෙන්නලා දෙනවා. බඩගින් විලා බට්ටි අතිලන්නේ බය නැක නෙවෙයි මේ කතා කරන්නේ. නුසන්දාල් නොකෑමන දහපු දුර පට්ටපදිරු වැඩ කරන්න විතරයි. දැන් අපි ගුරු වෙද්දකම ප්‍රශ්න අහන්න පැකිලෙනවා ඇඹරෙනවා. බට්ටික් කරට බඩගින් කියලා ඉල්ලන්න පැකිලෙනවා. හැබැයි හොරකම් කරන්නේ කතා කරන්න ලැජ්ජ බය නැහැ. දැන් ලැජ්ජ බය කියන එක හැම එකටම ලැජ්ජ බය නෙවෙයි විතර කතා කරන්නේ. මේ ධර්ම මාර්ගයේ යනකොටත් අපිට මේ ලැජ්ජ බය නැතුව වැඩ කරන්න වෙනවා. අවශ්‍යතාවය ආවන කඩාරත්ත බින්දගත්ත ගිහිල්ලා Tamante ඕන දේ Taman ඉතින් සම්පාදනය කර ගන්න වෙන මොකද ඔක්කොමලා විවේක දෙන්නකන් හිටියොත් වැඩේ වෙන්නේ එහෙන ගෙඩිය වගේ ගියා කිලෙම කතා කරා විශ්නා ගත්තා එහෙම නැත්නම් අපි ওই ඔක්කොටම පඳුරු පාකුඩම් දීගෙන යන්නේ කොහොමද වෙන්නේ එතකොට ඔලොමල කඩාන යන වෙලාව තියෙනවා දැන් ගිහි ගියා තාරන වෙලාව ඔක්කොගම සමාවැරම කරන්න පුළුවන් වැඩ නෙවෙයි තැන්ලා යන වැඩන්නේ බුදුහාම දුස්තල්ලා ගියා ඒ වගේ වෙලාවල බය ලැජ්ජ කර කර ඉඳලා යසෝදරාගම තහලා ආවුල් කුමාරට ටික ලොකු වෙනකන් ඉඳලා අහලා සුද්ධෝදන රජුගේ තහලා ගන්න ගියාන ඒ දින නිවන් දැකලා පස්සේ තමයි බුදුහාමුදුර නිවන් දැකන්නේ. එතකොට අතම්මන මොකුත් නැහැ. චන්නමතියට ටිප් එක දුන්නේ නැහැ. කිව්ව නැගිටිනවා වරේ යන්න කිව්වා කොහෙද යන්න දන්නේ නැහැ. යම්. ඒසෝට ඔලොමුණා ඒසෝට බය ලැජ්ජ කතා මොකුත් නැහැ. මේ බුදු වෙන්නේ ඉන්නේ බොහොම ශාන්ත ඉරියව්ව ඇති නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන ධාවිතාගේ ඔබෝන සාමාතත් අම්මා මේ මෙරිලා කියලා දිවිලෝකේ මේ තාත්තා බඩ පොකොල්ලන බර බුදි ගෑණි අඬනවා අවුරුදු 7ක්
මෙවැනි ගෑණියක් ඇති දරුවෙක් මිනිහෙක් නිගුණා වෙයි කියන කතාව ආවේද? නිපුතානුන දානාරී සෝ යස්ස අයන් ඊදිසෝපති කියලා විසාගතව කිව්වා. පහුවෙන්ද ඉඳලා අවුරුදු 7ක්. කවුෙන් ගෞපදීය මාලික සෑ දේවා ලැබෙන ලැබෙන දේ වඩගිනි පිරේවා කියලා අඳාන තමයි අසෝතරා හිටියේ. මට ගහන්න ඕන තැන ගහන්න. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ මේ යන්නේ මේ වැඩේ. ඒක මේ ඔක්කොමත් එක්ක කතා කරන්න බෑ. එතනයි බයලජ්ජාවේ තියෙනවා මේ කොටස් නිවේ මේ අදහස් කරන්න කියලා. පවට බය සහ පවට ලැජ්ජාව කියලා කියන්නේ ඒකෙන් කාට හරි මේ සමාජීය අයට හිත දෙනවා. මෙතන තාත්තගේ අම්මගේ හිත දෙනවා. හැබැයි අම්මට තාත්තට තේරෙන්නේ නැහැ මේ බුදු බව කියන්නේ. ඒගොල්ලන්ට ඕනේ මගේ පුතා ශක්තිවත් කරගන්න. එතකොට පුතා ගන්න ඕනේ කඩු අතර ගත්තා වණ රෝ එහාට යන්න. ඒ කියන්නේ බයලජ්ජාවට සුද්ධාර්ථයක් දෙන්න බෑ. දැන් දේවල් වලදී වලමල වැඩ කරන්නේ. ඒක සාහසික වෙන්න. යම්යන් තැන්වලදී බයලජ්ජ වෙන්නුම. ඉතින් ඒක තමන්ම යොදලා බලලා ලැබෙන ආදීන වානිසංසත් එක තමයි අපි යොදාගන්නේ අපි සාකච්ඡා කරනකොට කියනවා. මම මෙහෙම කරා මට මෙහෙම වුණා. මම මෙහෙම කරා. ඉතින් අනිත් එක කියනවා ඔබ ඔහොම කරාට ඔබට වුණාට මට මෙහෙම වුණා. මෙහෙම වුණා කියලා අපි තීරුම් ගන්නවා. එතකොට මේ බයලජ්ජාව නිසා ලැබෙන්න පුළුවන් ආදීන වානිසංස පුද්ගලයන් පුද්ගලයට වෙනස්. දැන් ඒකේ මොනවා තව ඉස්සරහට දැනගත්තොත් හොඳයි කියලා හිතේ. මාන්දක් ගන්න කඩේ ගියා කියලා හිතමුකෝ. එතකොට ඒ කඩේ ඉන්නේ සේවකයා කෙනා හිතවත් කෙනා හරි ධානයන්තුන් කොමාරු හරි එයාට හදිස්සියක් මිලා හරි ආයෙනම් ඔක තිරල ගන්න කියලා අපිට කියන අවස්ථාවල් ඉන්නේ තියෙනවා. එහෙම අවස්ථාවලදී අපි ඉරනකොට මේ භාවනා කරන්නේ ඉස්සර කොහොම හරි අපි ගන්නේ භාණ්ඩේ පැත්තට පොඩ්ඩක් හරි බර වැඩි වෙන්නම තමයි කියලා දරාදී රාත්තරේ තියෙන පැත්තට අපි ගන්නවා. ඒ කියන්නේ ඊගාවාත්මේ Tamanට හම් වෙන ප්‍රමාණය තීන්දුව කරනවා කියලා කියන්නේ වෙලා. දැන් ගන්න සීනි නෙවෙයි මනින්නේ. ඔබ මේකෙන් එන අකුසලයේදී ඊගාවාත්මේදී ඔබට හම් වෙන ප්‍රදේශයේ ඔබ තීන්දුව කරනවා. ඒසකිනෝ අපේ ගේතරණ ඉංගන්නේ කාවට පස්සේ අපිට ගමනක් යන දෙනවා හදිස්සිලා පහයක යන මේ උදේපාරට පුස්පීතුට එන්නයි කියලා කිව්වොත් උඹට ලබනාත්ම ඔය ටික උඹ ඔබ තමයි අපට හම් වෙන්නේ. ඒ මනුස්සයරි කිව්වොත් හදිස්සි තමයි මනුස්සු පොඩ්ඩ හිටුවා මෙන්න මේ ටික කාල මෙන්න මේ ආරම්භලයන් කියලා අපි ඒ තියෙන වෙලාවේ මේ මනුස්සයරි සැලකුවොත් ඒක තමයි අපිට ලබනාත්ම හම් වෙන්නේ. ඒ නිසා උඹේ අමුත්තර සලකන විදිය ඉංගන්නට සලකන විදිය උඹ තීන්දුව කරනවා මට ඉස්සරහට වෙන්න ඕනේ. ඒ වගේම අපිට ඉස්සර හම් වෙන සුද්ධ අවස්ථාව. ඒ හම් වෙන වෙලාවේ වැඩිපුර ගන්න ගියත් ඒත් අකුසල් අඩුර ගන්න ගියත් අකුසල් හරියටම හින්ද තරහදීකින් බෑ. ඒසාව උපරිමයේ පුළුවන් තරම් වෙලා ඉදගෙන තරහදීට බැලන්ස් සිට දෙනවනම් ටික වෙලා යනවා. හැබැයි අපි අනාගතය පිළිබඳව අපි හොඳ වෙරේ දාගන්නේ. අඩුවේ මයින්ඩ් ගියත් ඒත් කටපාඩම්. මෙයාට පෙන්වන්න හදනවා මට අමුත්‍යම මම අඩුවේ මැනගෙන ගිය කියලා. ඒකත් කෙලියෙන්. වැඩිම මයින්ඩ් ගියාම කෙලින්ම කාමරාව. අඩුවේ මයින්ඩ් එක බවරාගේ කියලා දාගන්න. මනින්නත් බෑ තරහදී කහදී. ඒකයි අපි මුදලාට ධල්ලි දෙන්නේ මන්නේ නැඩේට. ඒක දුක යතින වැඩේදී. අපි අර පය ගන්නේ ගේක හිටියා මේ මුරුත ලබාවේ ඒ අක්කලාගේ දේ. අපිත් යනවා හේද. මේ මුදලාට තද වෙන. හුතරම තගා මේ පැත්තට තියෙන මේ කඩේ විතර. දැන් තද වෙච්චාම මේ ගැලියුමීටර් ආ බොම්බිල් 6ක් දාපුවා දා භාගයක් විතර දාන්න පුළුවන්. ඌට තද වෙච්චාම ඔක්කොම පුරු. අපි යන්නේ කඩේට තද වෙච්චිලා. ඌට කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි පොතට බඩුවන්නේ. තද වෙලා ගියාම වර මැනලා දැම්මොත් විතරයි ඉස්සර තියෙන බැරල් එක අපි මං ගේන්නේ අර යකද මේ ගැලුම් කින්නේ බෝතල් 6ට වැඩි පොඩ්ඩක් අල්ල. මේ නිසා කච කච ගන්නවා දාපු. අර උඩ තද වෙච්ච වෙලාවට ගියාම ගෑනට තරහයි අර උපුරුරව දෙනවා. ඉතින් ඒකට අපිට අකුසල් නැහැ. හැබැයි අපි දන්නවා ගේ තද වීම අපිට වාසි. ඌනි කියලා දෙන්නේ. ඒක කොහොමද නැහැ. ජාපු වෙලා බලන්නේ විතරයි කරන්නේ. අපි වෙලා බලනවා කියල තද වෙලා ඉන්නවනේ ලාභ. එයානේ දෙන්නේ. ඌනේ මැල්ල දෙන්නේ. අපි කියන්නේ නැහැ බීපන් කියන්නේ නැත්නම් තදවයන් කියන්නේ නැත්නම් අපි පොඩ්ඩක් වෙලා බලනවා. ඉතින් හොඳට ඉරප නැකට පාර පොඩ්ඩකට යහගත්ත මහවැත්ත බල්ල පෙන්නා. මොකක්ද තියන අකුසද? වාහනයක් කරන්න නැත ගන්න. ඌට බලනවානේ වාහන නැතිලාක පයින්. ඒ වගේ කිදින්ද මේල්ල කොහොම හරි එකෙන් තීනු කරගන්න කියනවා උඹ. ඊගාවට උඹට ආත්මයේදී හම්බෙන අවස්ථාව ඔය තීඳු කරනවා.
මතට වෙන්නේ උඹ තියෙන ඕන නිසාම කැමැත්තක් තියෙනවා නේද සරුවේ ධාරින්. මේ දැනුම කරන දේ මනාගත්තේ තියෙනවා. ඒ නිසා දරුවන් අnder කරන දේ දරුවෝ අපිව තියෙනවා. ඉතින් අපි දරුවෙකුට හැසිරෙන ස්වරූපේ තමයි ඒ දරුවා අපගෙන හැසිරෙන්නේ. ඒ වගේම දරුවෝ ඉස්සර අපි දෙමාපියන්ට හැසිරෙන ක්‍රමයක් තියෙනවානේ. දරුවට ඒක හොඳට පේනවා. ඒකෙන් තමයි එයා තේරුම් අරගන්නේ අම්මලා තාත්තට සලකන්න ඕනේ ක්‍රමය. ඔය පාඩම් පොත්වල මොනවද තිබුණත් මම පියන්න වැඩපන් අරේ මේ කියලා කරන දේ තමයි පේන්නේ. එතන පුරවන්තර මොනම විදියකටවත් කාටවත් විශේෂ සැලකිල්ලකුත් නොකර විශේෂ අව탁සීරුකුත් නොකර ඔක්කොටම සමහිත තලකනම බුදු වෙනවා කරන්න බෑ. මම පුරවන්තරන් කියනවා මේ වෙලාවට මම මේ හැසිරෙන්නේ මේ වැඩේ නිසා තරහ වෙන්න එපා. මේ වෙලාවේ මම කලබල ඉන්නේ. මම මේ වෙලාව නම් විවේකයි. ඒක ඉතින් උඹේ වෙලාවයි මගේ වෙලාවයි. ඒක මට උඹට කියලා විශේෂයක් කරන්න වෙලාවක් නැහැ. මොකා වුණත් මොකද මට ඕන කරලා තියෙන උඹේ හිත හදන එක නෙමෙයි මම බේරෙන එකයි විනයක් තියෙනවා මට ධර්මයක් තියෙනවා ඒ නිසා හම්බෙන්නේ නැති කොහොමද කවුරු හම්බ වුණොත් කියලා ආයේගේ මොකක් කවදාක හිතන්න එපා කවුරු හම්බ වුණත් يعني දෙකක් එකට ඇතිලුත් ඝර්ෂණය තනිය බ්‍රහ්මයව මේක දෙයියෝ වනි තුන ගම වගේ හතර කියන්නේ කොලාහලයි ඒ නිසා බුදුහාම තරම් ඒක දැනගෙන පැතෙන්නේ පැත්ත කරලා ඉන්නත් දැන් මනුස්සයෙක් කියන්නේ සමාජශීලී සතෙක් පීවිතන ඔක්කොම සමායෙලස පතන්නෝනේ සියලු පිංගලමයි මේ මට විවේකී ලැබේවා එහෙනම් නැත්නම් මට හුදෙකලාව ලැබේවා එලා කාට හරි කියන්න තියෙන උඹට තියෙන ලොකුම සැලකිල්ල තමයි මම උඹට හුදෙකලාව දෙන්න මක බෑවිල ඵලයක් නාදමා පෝ කියලා මට මේක හොඳ මන්දි කියලා යම් කිසිවක තේරුණා නම් ඉදායන් දැල්මන් කරන්නේ මම කඩේට ගියොත් තුන්දු කෑගල් ගෑගෙන ගිහින් මම එනකොට මේ මුළුටික ගාලා කියන් කියලා එයාට තුන්දු කෑක දීලා මම යනවා යන්ට අවශ්‍ය කාලයක් නැතුව හරි කස්තරි ගිහිල්ලා කෑබාගෙන් හමාරගෙන කොට එයා බඩු විසගස් කරා දුනෝ මේක මම මේ ඒ කියන්නේ උඩුදුම්බරයා හොඳයි කියලා මුදලා ලියතුවට උඩුදුම්බරය දන්නේ උඩුදුම්බරය අපත නැහැ කියලා. මේක නියෝ කියන්නේ මොන දියා බලන්න හිතන හරි අහිංසකයි කියලා. යට කඩුව කැපේ හැම එකම උචරයි. කවදාද හිතන්නේ මුදලාට කියලා කියන්න පුළුවන් දවසක් ආවත් මුදලාට මම විශ්වාස කරපු දවසේ මම උඹේම බඩු මෙහෙම මම හිරට කිරලා තියෙන මේ දේ කරන්න එපා බා. මටවත් මාත්තම හරි වැටෙන මේ වැඩේ. කියලා එයාට කියන්න පුළුවන් දවසක් ආවත් බලන්නේ සිප වෙනඳ ගත්තට වැඩිය ලොකු අධ්‍යාත්මික සම්බන්ධයක් ඇති. මුදලට කතාවල කියන්නේ ඔබ හිතනවා දැන් මම ඔබට හොරකම් කරන්නේ නැහැ කියලා. ඔබ මට දීලා තියෙනනේ. මම වෙච්ච වෙලාවක බලපන් මම මේ මගේ පැත්තට බලනවනේ. මේක උඹවට අනුකම්පා කරපන්. මගේ පෙඩුවෙන් හොරකමක් නැහැ. මම පොඩක් අනුකම්පාවක් කරපන්. මම ඔබට කියන්නේ මේ මං ගැන විශ්වාස කරන්න එපා. ඔබ අනික්‍රස වෙන බොන මගලක් කරපන්. මම ඔබට කියන්නේ මට අහුවු. මට වෙච්ච දේ. මම මෙතනදී මගේ අදිය තියාගත්තා. කියලා කාට හරි ඒ ටික කියන්න පුළුවන් නම් මම හිතනවා සම්නිවේදනේ උපරිම තැන. අපිට එහෙම කියාගන්න බෑ අපේ කට්ටිය අපිට විශ්වාස නැහැ. කෙලින්ම කියමුකෝ දෙනේ කැමති නැහැ කියමු. මොකද දෙනේ කියනවා දෙක විතර මෙයා හොඳයි කියලා ඉතින් බුත් ප්‍රීති කියලා මන්දලාලි හිතයි කියලා හිතනවා. ඊටවට කමන්නේ ඒක නම් සත්‍යය. මට හරි බයයි. මම ඒ දවස්වල හරියට ওই පුස්තකාලිකත් පොතක් කුසන જાති විඤ්ඤා. හරි ගියොත් ඒ බිල්ල හල්ලි නොදීන්න බලන්නේ. ඊගාට හොරෙන් මේ විදුරු කුඩු රාත්‍රියම මැදක් ආවා. පන්සේ ගිලිනේ දඩබඩ ගල ගිල්ල දෙවෙනි එක තියෙනකොට බුදුරට බේරෙන්නේ පන්සේ ගාවට. කීල් කරන ළඟට එනකොට එකක් ගිල්ලලා ඉවරයි. ඒක ලියවල පොත්තක් කනවා අහු වෙනවා. පොත් දෙන්නේ ගණන් කරගෙන බුදුරට ගේතාවු ගන්න. ඒකක් අඳු අල්ලන්න බෑ. ජී මාව පුදුමු විදිහ විශ්වාස කරනවා. මම දන්නව හොඳටම. එහෙම එහෙම අහිංසක මොනක් කියවට ඇතුලේ කඩප්පුලි නුකෑමනා දහසතරා ගති මේ තියෙන එක මම දන්නවා. මම හිතේ හෙලි කරනකොට ඔබ දෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ කියන්නේ බා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට එන්නේ මිනිස්සු ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා හිතනවා මම කිව්වා උගේ එහෙම හිතාකට මට කරකට දෙයක් නැහැ ඌගෙන මේ හිතනවා කියලා මට මගට බේගින යනවා මම ඒක මම වමාරනවා හිතන එන්නෙන්න වෙරි දැන් එන්නෙන්න වෙරි මොකද දකිණි කරන මම කියනවා මේ බැරි වෙලාවත් මම විශ්වාස කරන්න එපා මේ මටවත් විශ්වාස නැතුව මම මෙදිවරක් දාගෙන ඉන්නේ නැත්තම් මොනව කරයි විශ්වාස මේක කියා ගන්න පුළුවන් එකට මම සාසනය කියලා කියනවා එනවා ඔය ප්‍රසිද්ධිය කියන ධම්මරජාන්තුත් එක මම පුදුමාකාර රණ්ඩු නේ කරේ රණ්ඩු කරලා එකතුචාර මම කියන කතාව කරලා මෙන්න මේම ඔබ කරන දේ හරි මම කරන දේ වැරදි හැබැයි මට උඹට ගහන්න දෙනවා මං ගහන උඹට ගහන්න පොයින්ට්ස් දෙනවා උඹ හොඳ පොයින්ට් කාරය එන්නේ පොලිටිෂියන් රටෙන්ද දීපුවාම
මොකද බාණ්ඩව සමාස ඔච්චර කරලා අපි එකට ඉඳලා ගැහුවට වඩා සමාජයේ ඉතින් මගේ ඉල්ලගන්නේ කෑවේ කර්ම හිිරමම සර්පයා කොතන ගහනවත් දන්නේ සමාජයට ධම්මරදීවලට කරගන්න බැහැ උගාක් වෙලාට දීට අරණමේ ධම්මරදීවෝ සමාජීති මාව දිනනවා වැද්දට දීපුවම එක දවසක මන්ද අවසාන ජයග්‍රහණි මයිලංගේ ඇසි මං කෝ අපි දින එකටිමු පරිවෙන්න එපා මිනිස්සු ඒකට එන්නේ අපි දෙන්න කාට මෙයා කයිප ගම්පලයට යන්නේ වගේ මොන කරුණාද ඉස්සන්නේ ඉතින් ඒ අවෝදේ තියෙනවා නම් වටන්දර අට්ටන්දර අපි අර කොච්චර ගහගත්තත් පුදුම ලඟදියාවක් තියෙනවා අපි දින එක එක දන්නෝ මේ උගේ අදහසක් මගේ අදහසක් අපි හතර දිනකට බුදුහාම ඉඳ කියලා තියෙනවා හතර දිනම ලෝකේ ඉන්න ඕනේ මේ මම මේකේ ඉන්න නිසා ඌ හැදෙන්න ඕනේ කියන කතාව ඒක ඉස්සෙල්ලා මං හිතුව සදාචාරය කියන්නේ ඒක කියලා මට ඕන විදිහට ඔක්කොම ඉන්නවා දැන් මං දන්නවා ඒගොල්ලන් හැටියට මම හැදෙන අමිෂ මට ඕන කාට අදන්න ගියොත් රවුම් කුණ්‍යකට රවුම් කුණ්‍යක් කරන හතර සීලකට ගහන්න හදන වගේ කන්දක්වත් වෙන්නේ නැහැ උදයන් සිත් පුරුෂයන් සාර්ථකුනේ තිබ්බා උනාචේ තියෙන ගුණ අරගෙන සම්බර කරා මිසක් අනවශ්‍ය විදිහට චරිත වලට අත තියන්න කියන්නේ ඒ නිසා උනාචේ කන්නාඩි මුණට අල්ලගෙන ඔන්න මේකෙන් බලාගන්න ඔබට ඕන ඔබට ওই රූපේ හොඳ නම් ඔම හිටපන් අද කරන්න ඕන මෙන්න කන්නාඩි තියෙන්නේ එනම් මොකක්ද දෙන්නේ ඉතින් ඒ චරිතය හම්බෙච්ච ගමන් කල්යාණ මිත්‍යය දැක්කන්න පුළුවන් කල්යාණ මිත්‍යා ඒව අනුකම්පා මිත්‍යයක් නෑ එයා කෙලින්ම කියන අපි දෙන්නගේ මිත්‍රා ඩීල් එක මෙච්චරයි ඉන්නහට මොකුත් නෑ ඒ වෙන සම්බන්ධකමක් නෑ ඉතින් එහෙම වෙනකොට එතනම ගණතුනේ ඉවරයි අයි මෙයා කරේ මං හෙට පීටන්න ඕනේ මෙයා මට හෙට අරේ මේකයි මෙහෙම ඉතින් ඒක තියෙනකන් අපිට රැට නිවියක් නෑ විපස්සනා වෙදී එයාට මම දැන් මෙතන කියන එකකින් අපිට ඒක පුරුදු කරලා පෙන්වයි මම දැන් මෙතන ඉන්න මොහොතේ කිසිම ආතතියක් නෑ මොකද අනාගතයට වගවීමකුත් නෑ පිච්චි දෙකන පශ්චාත්තාපිකුත් නෑ ඉතින් අපිට ඒක ඉන්න බැරිකම يعني ඒක හුරු නැතිකම ඒක මධ්‍යන්‍ය බවට පත් කරගන්න බැරිකම උදාහරණ කෙනෙක් ප්‍රයත්න කරනකොට හරියයි දේශාපේ ඒ චරණ ධර්ම විද්‍යා ධර්ම තියෙන මිනිස්සු බුද්ධ ධර්ම විතරයි කියන කියලා හිතන්නේ. ගාක්මම දැකලා තියෙන මිනිස්සු බුද්ධ ධර්ම පිටට. හරියටම චරණ ධර්ම තියෙනවා. හරියටම කතා කරලා කියනවා. ඔබ ගැන මට කියන්න තියෙන මෙච්චරයි, මගේ හැටි මෙච්චරයි. මිනිහ හැට මං ගැන බලාපොරොත්තු වෙන්න එපා. ඒ මිනිස්සු මේ ප්‍රතිමත් බුද්ධ ධර්ම වෙන්න පන්සිල් රකින්න ඕනේ නැහැ. හරියටම කාණට හරි ලේසි අසුර කරා. සෝදාපට්ටි මාර්ගයේ පත් වෙනගෙන පංචශීලයේ නිති පංචශීල දකිනවා කියලා දහ ඉස්මතු වුණා. ඒකේ දැන් වෙනදා දේශනාව සාහන කරන සෝදාපට්ටි මාර්ගයට පත්වෙච්ච කෙනා අනන්තරේ පාප කර්මයක් අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මේ එතනදි තියෙන්නේ. ඉතින් අන්නේ ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අර මහත්යාන ප්‍රශ්නෙත් ඒ සම්බන්ධයෙන් තියෙන එකක් වගේ කියලා තමයි මේ මට හිතෙන්නේ. කියන්නේ නම් යම් කෙනෙක් ඔය මේ මෙහෙම මාර්ග කඩේකට පත් වුණාට පස්සේ ආයෙත් කඩේකට ගිහිල්ලා හරි වගේ දෙයක් මේ බඩුවක් ගන්න කතාවක් සම්බන්ධයෙන් කරනකොට ඊට පස්සේ දැන් එතනදි අර මේ හොරයක් බරුවක් වංචාවක් එයා කරන්න හිතක් නැහැ. නමුත් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවනේ. එතකොට අන්න එහෙම සම්බන්ධයෙන් එකක් තමයි මහත්යත් අහන්නේ කියලා තමයි මේ ඒකට ඒ අර කියලා තියෙන්නේ යාට ඒක වසන් ගන්න බැරි වෙනවා. යම් කිංජි කම්මං කරෝදිපාවකම් කායින වච අවුදචේසව අබබ්බෝසෝතස් පටිච්චාකාර. යාට ඒක වසන් ගන්න උඹලාටම කියන්න හිතෙනවා ඊළඟින්. ඔබට විශ්වාස කරු හැබැයි මං කිරොබවත් හැබැයි ඒදාලේ ඇත්තටම කොහොමඩක්වත් මගේ හිත තිබුණේ මගේ පැත්තට වැඩි කරන්නේ. ඒක මොකද දැනගෙන ඊට පස්සේ. තාගේ ඒක ඒ කියන්නේ කාය කර්ම වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. වචී කර්ම වෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. වසං ගන්න බෑ කට්ටය කරන්නේ වසංගනික විතරයි. ඒකයි 얘 දෙන්න අතර වෙනස. භාවනා කරන බුද්ධාචාරයක් නැති කෙනා ඒක වසංගීම තමයි දක්ෂකම තමයි. අරුවෙන් ගහලා තියෙන මෙච්චර ගාණක් කියලා උ ගණන් හදලා. මේ මනසට කෙරුවට පස්සේ කිරණෙක් කෙරුවා. පස්සේ කියලා කියන උදාරි විශ්වාස කරලා දෙන්නේ මාත් ඉදා තමයි විශ්වාස කරන්නේ මගේ හිත මෙහෙමයි වැඩ කරන්න කියලා මම ඔයාලට කියනවා. මම හොඳ මෙඩියව හොඳලාරි වෙන්න මම පාරිභෝගිකයා වෙන්න. අපි මේ ගේමේ විදිහට ගිනියෝ කියලා උදාරිට කියන්න ඕන. කියන්න පුළුවන් කියන්නේ වසං ගන්න බෑ. ඒක මානසික රෝගයක් තියෙන කෙනා සහ මානසික ශක්තියක් තියෙන කෙනා අතර වෙනස පෙන්නනවා. මානසික ශක්තියක් කියන එක තමන්ගේ වැඩ දෙහිලි කරනවා. වෙලාව බලන්න බැහැ. අසපුරුෂයෙක් දෙහිලි කරන්නේත් නැහැ, අවේලාවෙ දෙහිලි කරන්නේ නැහැ. ඒක පාපයක්.
විලාව දැකලා කල්පනා කරන පොඩක් වචනයක් කියන්න තියෙනවා යාර කියන ඒ තමයි සෞඛ්‍ය සම්පන්න මනසක ඇති නැති කෙනා හැම වෙලාවෙම වසන් අවස්ථාවක් කවද මජම් බර මේ මොනක් කියන්නේ නැහැ කියන්නේ දැන් නැහැ අදන්න හොඳටම මේ වැකිතිකම කියලා කියනවා මේකට කියනවා චපල ගැටේට මොකද්ද මේ ඉතින් නරක තියාන හෙලි කරන්නේ ඒක යා දැනගෙන වෙනව නොදැනගෙන වෙනව වංශික ගති ෂටගති මායාවි ගති ඉතින් බුදුරණ ලොකු තාන්දේ දීලා තිනවා එහෙම එකක් තියාගෙන බ්‍රහ්මචර්යය කරන්න කරන්න බෑ පුළුවන් තරම් තමන්ගේ තියෙන නුගුණය වැරද්ද හැබැයි ගුණවතෙක් ඉදිරියට නියම වෙලාවට හෙලි කරන දැන් පව් සමා කරනවා කියලා අපත්‍ය දේශනා කරනවා කියලා මිච්ඡරයි බුදු ගන්නාන්සි අපිට සංඝයාට මතක් කරලා දීලා තියෙනවා වෙලා පිච්ච වැරද්ද බුදුහාමුදුරුවෝ යන්න එපා තව සංඝයා කෙනෙක් ගාට ගිහිල්ලා හෙලි කරපන් ඒ හෙලි කරනකොට ඊට පස්සේ වැරදින වෙන්න වැරද්ද විසින්වක බල ගන්නවා වෙච්ච වැරදි වලට අපි ඒට ගැළපෙන කියන්නේ හෙලි කරනවා ඒ හෙලි කිරීමෙන් පුදුමාකාර සුවවිච තුවාලයක් හුදුට හම හයි කරගන්නවා වගේ ඒකට ශාසනයේ ධර්ම කියනවා ශාසනයේ බලය කියනවා ශාසනයේ පණ කියලා කියනවා වැරද්ද කරලා මැත්තේ නොකිරීම සඳහා තව ගුණවතෙක් ඉදිරියට හෙලි කිරීම පාපොච්චාරණය කියලා. ඒක ඔය බෝධිචර්ය අවතාරයේ තමයි ඉන්නේ පරිච්ඡේදයේ කියන්නේ. එහෙම චරි එහෙම රචනයක් උළු ලෝකෙම නැහැ. එයා පාපොච්චාරණයක් කරනවා. මම බෝධි අදේතර මම බෝධි චිත්තයට සමාදන් වෙනවා. මෙති කළපු හැම වැරද්දක්ම මම හෙලි කරනවා. කියලා එයා කියනවා සංසාරෙ මම යම් වෙලාවක මේකෙම කරලා තියෙනවනේ. කරන්න ඉඩ තියෙනවනේ ඒ සියලු වැරදි විනුවේ. මට කාර්ය තියෙන හැදියක් වුණා මගේ උළුට රැටේවා. කවුරුට පිළ ගහන මගේ මුණට වැටේවා කවුරුට බයිනෝන් බයින් හදි මගේ ඇඟට වැදේවා දඬුවම් කරනවා එක මට ලැබේවයි කොච්චර කළවත් ගෙවන්න බෑ මගේ වැරදි එෂා මින් ඉදිරියට මං කඩාවත් මට ගන්න බයින් හදි නරත්තක් කරන මං දන්නවා ඒ මම ඉල්ලපු මම ජීවිතේ මේ ප්‍රතිඥාවට මට ලැබෙන තෑග්ග තමයි කියලා එයා මේ අසාධාරණ බැනු දෝෂාරෝපණ ඉල්ලගන්නවා ඉල්ලන දෙන කටට ස්තුති කරනවා මේ පාපොච්චාරණේ කිව්වට පස්සේ පේනවා එතන සුද්ධ වෙන්නේ නැහැ කිවන කොටත් ඒ වචනියාදරේ නවින පරිච්ඡේදය කියන්නේ පාපොච්චාරණ කියන එක ඉතින් තියෙන වචන සහ ඉදිරිපත් කරලා තියෙන හැටි මේ බුදු වෙන ප්‍රාර්ථනා කරන කෙනෙක්. බෝධිචය බුත් කියන බෝසත්න් වහන්සේනවා. මේ සියලු කෙනෙකුම වැරදි මම වගේ කියනවා. ඒ කවුරු අමාරු වෙලා අසාධාරණ මට ගැහුවත් ඒක හේතුඵල ධර්මයක් තියෙනවා. එයාය වගේ කියනොන මම වගේ කියනවා. ඉරිවිස්සයි බුදු වෙනකට බුදු නැවෙනවා. අම්ලදත්ත අපි වැඩි දුරට වා කියන්නේ අපි අර දැකලා තම්ලදත්තරනි වගේ කියන්නේ මේ ගුරුමින් කියනවා මේ සයා උගමයේ තපි මකවෝ සයා ගවුන් කිය. ගුරුවර වැරදි නම් ගුරුවරගේ ගෝලයා වැරදි නම් ගුරුවරගේ ඔළුව තමයි යන්නේ. ඒක අරයා ගෝලයා කියන කියන්නේ. එතන තියෙනනේ දැරීම. ආන්නේ වගේ තමයි තමන්ගේ පව් හෙලි කරලා සමාජකරන අවස්ථාවක් හම්බ වෙනවනම් තනකුත් නෑ අර අඩවිරේක කරගත්තා. අමනයක් ගියා වගේ. ඒක කරන්න පුළුවන් වෙලා තමයි ඔය පවාරණී කියලා කියන්නේ. පස්සමලන් වෙලා ඉවරලා පිටේනවා සුතේනවා පරිසංකායවා වදත්තු මං ආයස්මන්තු පසන්තු පටිකරිස්සාමි කියලා අපි පවරනවනේ. මේ පරිසංකාය හැමදාම අහනවා එහෙම මුළු ලෝකේ කවුරු හරි කවදා හරි මට වැරද්දක් කියලා දෙන්න කියලා කාටවත් පවරන කතාවක් තියෙනවා. මේක තමයි ශිෂ්ටාචාරයේ ඉහළම තැන. හැම පවාරණයකටම කියන්නේ කවුරුනේ තියාගන්නේ එලුකොකුලක් හරි තියාගෙන බජාරකේ කකුලක් නැත්නම් එලුකොකුලක් හරි දාලා කරපුවා එළකට ගිල සමාවිල්ල එයා පී එයා සංඝයා නියෝජනය කරනවා ඉතලා ගෙදෙනවා මම ඉතින් දැක්කා නම් දුතුවා නම් ඇහුවා නම් සැක්කිරුවා නම් අනේමට වැරද්දක් තියෙනවා කියන්නේ මා දැක්කොත් මාත් එක පිළිගත්තොත් මම හදාගන්නවා කියන්න බෑ දේශයෙන් කෙනෙකුට කියන්න බෑ ගිහි අතර ඔය මේ උසාවි තිබුණාට දඬුවම් කරාට ඒ ක්‍රමයේ සම්පූර්ණ මේ ඕලාරි වැඩ පිළිවෙල තියෙන. මෙතන තියෙන තව හිල්ලොතෙක් ළඟට ගිහිල්ලා මේ පවාරණය ඉතින් කියන්නේ පාපොච්චාරණය කියලා සාමාන්‍ය ගී වචනේ. ඒ ලොකු ශාමිෂිකේ මේ ගුණයක් වශයෙන් කියනවා ඒ ස්වාමීන් වහන්සේ හරි වැරදි වෙලා තියෙනවා. උන්වහන්සේ මගේ චරිතය මමම ලියන්න ඕනේ. තරුණ කාලේ මට හාමුදුර කෙනෙක් වශයෙන් ලව් ඔෆර් එකක් තිබ්බා. කවුරක්වත් කියන්නේ නැහැ නේ කිව්වට වෙන කෙනෙක් කිව්වනම් අපෝ ධනාරාම්සන්සර මොන ලව් අපේ අදම්බෝ මම කියන නිසා මම්ම ලියන්න ඕනේ මම මේ වෙලාවේ මම මෙහෙම කළා කියලා ඉස්කෝල යන කාලේ ගණන් බැරිලු කොපි කරනවා අනිත හැම විෂයෙම පුළුවන්
ඉංග්‍රීසි බැරළු ගණන් කොපකේදී ඉඳගලින් ආපු ස්වාමීන් වහන්සේ නම කියනවා. ජෝවා නම කවුරක්වත් කියන්නේ නැහැ නේ මම දන්නවනේ මයි ළඟ තියෙනවා මේ වැරදි කියලා ඒ නිසා මම ලියනවා මගේ කතාව කියලා. ඉතින් ඒකට පේනවනේ බිනිච්ච චරිතයක් කියලා. අපි නම් කොපි කරලා ඉවරලා නෝ කියන්නේ නේ උත්සාහ කරන්නේ. ඒ නිසා සංඝයා කියන්නේ ශාසනය කියන්නේ ධර්මයේ කියන්නේ බුදුන් කියලා කියන්නේ අපිට ලොකු පරාවර්තනයක් ආදාසියක්. ඉදිරියට ගියාට පස්සේ අපේ චරිතය පේනවා. ඒක වසන් ගන්න කියොත් ඉතින් උන්නගලේ දෙය අටුවක් වයින්. ඇදවලේදී පිළිකාවට යනවා. පිළිකාවට. ඒ හෙලිකිරීමට අයෝය පසලොච්චන ධර්ම තව රකින්න කෙනෙක් ළඟ ඉන්න එක බුදු කෙනෙක් ඉන්නවා. යාර කතා කරලා කියනවා ඔබ බුදු නෑ ඒක මම දන්නවා. ඔබ ළඟ වෙනම කවුන්ට් එකක් ඇද නමුත් මගේ කවුන්ට් එක මෙන්න. ඔබ කරන වැරදි මගේ කරන වැරදි වුණොත් උඹට පහව සමා කරන්න බෑ. සභාගතපත්තියෝ නවිජ්ජන්ති කියලා කියන්නේ. සභාගතපත්ති බෑ. එම සභාවකට තියෙන විනාපත්‍යත් තියෙන කෙනෙකුට කියලා කීතාවේ එසුතු උදම් පිසු කතාවක් බම් මචං මහත් පවු තියෙන මචං ඊට කමනේක බෙස්කේ කවුන්ටර් මගේ කවුන්ටර්ත් එක ෆිට වෙන්නේ නැත්තම් ආපති දේශනා කරා ගියා අඤ්ඤමඤ්ඤ වචාමනින අඤ්ඤමඤ්ඤ වචනේන කියලා කත්තේ ඒකිනිකාට වචන කතා කරගෙන ඉන්නවා ඒකිනිකාව සෝවාතැබී යෝගාවචින් දෙයක් ගන්න වෙනවා ඉතින් අපි ගන්න අපි ළඟ තියෙන අපි කමඨං සුද්ධ කරනවා කියන්නේ ධර්ම සාකච්ඡා කරන දින කාවත් ඔබ දුප කතා කරන්නේ නෙවෙයි මම හරි පාරේ යන්න හදනකොට මට ඇතු වෙච්චි අඩු පාඩුකන් දුර්වලතා ටිකේ අඩු පාඩු මේ ධර්මතා. මේක ඒ තාලෙට කියනවා. අරට වගේ කියන්න තරහදී තුනෙලා වැඩිපුර කියන්නත් එපා. අඩුපුර කියන්නත් එපා. අපිට කවදාවත් කියන්න බෑ. ඒක විතරක් මම කියන්නේ. තරහදී කරත් බෑ හරියට කියන්න. ඉක්මන් කරපුව ගමන් අපිට ඕන විදිහට අතින් ගැහුවා තරහදීද? අපේ මයිල්පල්ලි මිනිනකොට අපිට මේ සීනි 100 කිලෝ 100ක් බෙද ඇවිල්ලා තිබුණා. එක එකාන 100 කිලෝ 1 කිලෝ එක දෙන්නේ. මම කියන්නේ ඒ තරහදී තියෙන වැත්තට පොඩි කොල කෑල්ලක් ගැහුවා. පඩිය තියෙන බැලසක. මේකම බැලන්ස් කරන්න අර කොලේ වාර මට ඉතුරු වෙනවා. ඒ කිලෝ 100 කිලෝ 100 ඉවර කරලා කිලෝ එකටදී මට ඉතුරු වෙලා. 100 බෙදලා ඉවරයි. මල්ලේ තියෙනවා තව තියෙනවා මේ ගෝණිය 100 කිලෝ එකක් විතර. අහනෝර කිව්වේ මචං ඔය අන්තිම වෙනකොට කොහොමඩක්වත් ඕන වෙනවා. ඒ නිසා ඔය ගාන්න දීලා බේරන්න මතුරුන් සතින් දාන්නේ. කියලා ඉතුරු කර ගන්නවා ඒ අතින් කවදාකවත් මට විනිශ්චයක් නම් දෙන්න එපා අන්තිම කට්ට වෙට්ට පිච්චල කියන්නේ නටන රගුල කිද්දි කපතයි කියනවා අය මොකක්වත් නැහැ ඒ හොරකම පිළිබඳව නැහැ මයිත්‍රි කාට හොරකම් කරන්නද මොකා හොරකම් කරන්න ගියා උටටි මං කම්බවරන්නේ කවුද හොරකම් ඒ වගේම තරහ යන්නේත් නැහැ කවදාකවත් හොරකම් කරන්නේ මට හිතෙනවා ඌ සෑහෙන මට කිට්ටු කරලා තියෙනවා ඒ ගෑනින්ද කහන්න බෑ. ඒ ස්කෝලේ මේ විභාගයකට ගිහිල්ලා කොපි කරන්න දක්ෂකම කියලා කියන්නේ ඔක්කොටම කරන්න බෑ. ඌ හරියටම කටලේ වහන්න දන්නවා. ප්‍රශ්නේ ආපු ගමන් මෙතනයි බලන්න ඕන කියලා දන්නවා. දන්නේ මෙතනයි බලන්න ඕන. පොත් කොච්චර කියුවත් කාටවත් ඒක නෑ. නිසා කොපි කරන්න හරි. ඒක වෙනම ස්කිල් එකක්. ඒ නිසා ඒ මිනිස්සු ඉන්නෝනේ ලෝකේ. ඒ මිනිස්සුන් ඒ මිනිස්සු මරන්නවක්වත් ඒ මිනිස්සු මේ හිරේ දාන්නවත් කියලා නෑ බුදුහාම. අපිට වෙලා තියෙන්නේ ඔක්කොමලා සාන්ත දාන්ත තීන්දුව පුරවක් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඒක මා විශාල මොරකම්. ඒක ලෝක විචිත්‍රත්වයක් නෑ. මේ විචිත්‍රත්වයේ තිබුණට තමන්ගේ පාර හදාගන්න කිසිම බාධාවක් නෑ. තමන්ට මේ පෞහිලි කරන්න කිසිම බාධාවක් නෑ. ඒක තමයි දැනගන්න ඉක්මනටම බඩු සුද්ධ කරගන්න. ඉක්මනටම කියන හරි කියලා දාන්න. වෙලා බලලා ඊට පස්සේ චැප්ටර් ක්ලෝස් අලුතෙන් පටන් ගන්න අලුත් සම්බන්ධතාව ඊගාට එන මොහොතේ. පරිණිවනේ මම දැකලා නැහැ එහෙම පවුල් කරන කිසිම දෙන්නෙක් නෙමෙයි. එක්කාට එක්කන වසංග කරන පවුල් කරනවා තියෙන්නේ. වදාහිලාගෙන ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ පවුලම අනිත් පාරට සාර්ථකයි කියනවා. එහෙම නැත්නම් ඒ ගුරු ගෝල සම්බන්ධතාවය, පාලක පාලිත සම්බන්ධතාවය හරිම සාර්ථකයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාත් මේක කියලා කරතයි. ඒ කියන්නේ අපිට දීලා තියෙන අවසාන සංහඟ යාලි පාවෝචාරණ අදාල් බුද්ධලදී භාගත ඔය කියලා ඉඳහසුනේ ඒ සුද්ධ වෙන්නේම කරන්න කියනවා නමුත් හදින්න මේ තැන්ට ප්ලග් උනේ නැත්නම් ඇත් වෙන්නේ ඇත් වෙන්නේ අයිසර්ච් එකක් ඇත් වෙන්නේ සාමාන්‍ය ඉවත් කළ බෑනේ 60,000 විතර සර්ජ් එකක් ආවොත් මේ සාමාන්‍ය අත්තරට බෑ. ඒකට හදපු අර්ත් එකක් තියෙන්න බෑ. මේ සාමාන්‍ය 230 කරන්ට් එකට ඕන දැනක අත් කරන්නයි. පොඩියව පුළුවන්. එහෙම කරලා පුරුදු කරගන්න. පුරුදු
පුරුදු කර ගන්න ඕනේ මේ පව් හෙලිකිරීමම ඇති ඒක අප්‍රාණික වස්තුකට කරනවා. ඊට පස්සේ දැනගන්න ඕනේ Taman ready ගුණවත් සමාන මට්ටමින් හෝ ඉහළින් මට්ටමකට කෙනෙකුට කියලා එයා ඉස්සල ෂේප් කරගන්න ඕනේ. ඔබ හිත නරක කරගන්නත් එපා. මම වෙන පොඩි අහුම්කම් දීමක් කරපන්. මෙන්න මෙහෙමයි කියනකට අදාළ නැහැ. එනං කවුන්සලින් කියලා තියෙන ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා තියෙන සයිකියාට්‍රි ඕක තමයි කරන්නේ. අදාළ නැති කෙනෙක් ලාවට කියලා කියනවා එයා පොරොන් දෙනවා ඔබ කින්දේ කාටවත් කියන්නේ නැහැ කියලා. එයා ඇනලයිස් කරනවා මෙයා වෙනුවෙන්. එයා පුළුවන් තරම් මෙයාගෙන් කැතැසිස් එයා වව විරේචනය කරගන්නවා. වමාරව ගන්නවා. වමාරනකොටම සංකල්පය. මම ඇනලයිස් කරලා දෙන්න ඕනේ මට තියෙන්නේ බීරෙක් වගේ අහගෙන ඉන්න එක විතරයි. ඒක අපි අපිට ඕන සංඛ්‍යා කාර්ය විල මට අයිතිවාසිකමක් තියෙනවා මං කියන්නේ අහපන් නැගේ මේ අහපත්ටි දේශනා කරනකොට හිටපන් කියලා කියන්නේ වික්ෂුණාන්තලා අතර බැඳීමක් තියෙනවා වික්ෂුණාන්තර කියන්න බෑ හදිසි මේ අහපත්ටි දේශනා කරන්න මයිලකට එන්න එපයි කියන කිසි කෙනෙකුට කියන්නයි කියන්නේ ලොකු අහම්දුර පොඩි අහම්දුර කියලා ප්‍රශ්නකුත් නැහැ වික්ෂුවක් නම් ගිල ගැදයි සම්සභාවයෙන්ම හිටවෙයි ඉනි ප්‍රශ්නක් තියෙනවා සාකච්ඡා කරන උතුමට අහපත්ටි දේශනා කරන විට සියලු කටයුතු බහතබල බහිමයි එම විහිතර හිම සම්බන්ධයක් නැහැ හිම තියෙන කෙනා තමයි නඩු කාලයා නඩු කාන්ත ඒක ඔච්චර ගෙවන්නේ අනුගේ ගුණබන්දල්ලාහන එක නඩු කරන්නේ නඩු කරේ වෙන මොනවද කරන්නේ උරු එකයි මිනිස්සුලස්සු කරන්න දෙන්නෙත් නෑ උට ඔක්කොම සලකලා පැත්තක දාලා තිනේ අපි ඔක්කොම නඩු කාරයෝ ඕනෙම අදෝප සම්පදා වෙච්ච එකට උනත් මේ ආචාර්යයන් වහන්සේගේ අපත්‍ය බාර ගන්න පුළුවන් ඉතින් අපත්‍ය දේශනා කරනකොට ගුරුවරයා කුතුණා ගෝලයා ළඟ කරන්න පුළුවන් දෙන්නම තමයි දෙන්න වික්ෂු. ඒක නිසා මේක මහ පුතුම හයි ටෙන්ෂන් වෛරයක් මෙතන තියෙනවා. අපි ආපත්‍යසන ගන්න දන්නේ නැති සංගයා ඉන්නවා. ඉන්නේ දන්නේ නැති කට්ටිය ඒගොල්ලෝ කියනවා වැඩක් නැහැ කතා කරලා අපි ඕක කරන්නේ නැහැ අපි දන්නේ නැහැ ඕගොල්ලෝ අරන්නේ ඕගොල්ලෝ ගන්නවා කියලා. ඒගොල්ලෝ එතකොට පස්සට යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අයි මට ඒ සීලේ නැහැ කියලා. සීලේ තියෙන කෙනා කිසි කෙනෙක් බය වෙන්නේ නැහැ. ඔය දැක්ලා තියෙනවද මේ මුස්ලිම් මිනිස්සු මේ සිකුරාද දවසට මේ එයාපෝට් එකේ හැරි ගමන තැනකට ගිහිල්ලා ඉදිසාවට හැරිලා ඒ පොරසක් කියන්නේ මිනිස්සු අපොමිට ඒ දිසාවට හැරෙන කිව්වයි තියෙන්නේ මක්කම තියෙන දිසාව ඕනම මේ එයාපෝට් එකක ඕනම තැනක කියනවා මෙන්න මේ දිසාවේ මක්කම ඒ පැත්තට ගියා පිටියද්දහට හැරෙනවා හෙලි කරනවා හැම එයාපෝට් එකකම දැන් වෙනම රූම් එකක් තියෙනවා මම කියලා දෙල තියෙනවා ඒක සර්ව ආගමික අධ්‍යාපනය කියලා තියෙන්නේ කැම්පස් එක තියෙන්න ඕනේ. නෑ ඒකට ගිහිල්ලා පවුසමකට නෙවෙයි ඉතින් දෙයයන් හන්සට බගෑවෙනවා. ඉතින් ඒක නරක දෙයක් නෑ. ශ්‍රද්ධාව වැඩි කමිට කරෙන්නේ. ඒ සර්වඥයන්ය තියෙන්නේ කාරණාව කියන්නේ. මේ 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 අපත්‍යයි මම කෙරුවේ කියලා අපත්‍යනිකාය කියනවා. ඉතින් ඒක මහ පුදුමාකාර දෙයක් ඉතින් හුඟව දෙන දැන් කරන්නේ නෑ. රාහත්‍ය චින්ත නෙවෙයි. අර කිරණ දීම වගේ හොරට කියනවා. නැතත් අර පැහැදිලි කෙනෙක් මම හිතුවා අපි ඒ පුද්ගලයාත් එක්ක මෙහෙම මම කරකමක් කරා කරකමක් කියන්නේ මේපා ඔබ ජීවිතේ ණයගේ මගේ හිත මෙන්න මෙහෙම වැඩ කරේ. එතෙන් මට සැකයි අඩුවෙන් ගියාද වැඩියෙන් ගියාද කියලා. හැබැයි අඩුවෙන් ගියා නම් මම මගේ කටකම. වැඩියෙන් ගියා නම් ඒත් මගේ කටකම. ඒ සත්‍යයට මම පත් කෙරුවට පස්සේ ඔබ හිතෙන් තරම් මගේ හිත වංක නැහැ. මගේ හිතත් චපලයි. එනිසා ඔබ විශ්වාස කරපිට ඔබේ ගුණය. දැන් මම ඔබට දෙන දේ තමයි ඒ වෙලාවේ මගේ හිත වැඩේ මෙහෙමයි. මම ක්‍රියා කළේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් පුතුම ඒ මනුස්සයා සහෝදරෙක් වෙන හැබැයි මනුස්සයා විවේක පනසකින් ඉන්න ඕනේ. ඌ මේ සල්ලි ගණන් කර ඉන්න වරිම චම්පොටක් කියලා පාටන ගන්න කියලා ඌ කියන්න බෑ. ඌ විවේක විචාර ගන්න නිසා විනය සාකච්ඡා කරනවා බුදුසසුන් කියලා තියෙනවා අනිත් එක්කන ආවට කියන්න ඕනේ මේ මම විනයක් කතා කරන්න හදන කියලා එයා කිව්වොත් දැන් බෑ කියලා ඒකට අයිතියක් තියෙනවා. හැබැයි විනය සාකච්ඡාවට කෙලින් ගිහිලා කිව්වොත් ඒත් තාපත්‍යයක්. අර කියන්නවනේ මම ඔයාලට විනයක් කියන්න හදන්නේ කියලා. ඒත් ඊයාලේ පොඩ්ඩක් ප්‍රශ්න නැහැ. ඊට පස්සේ තමයි කාගෙත් කරන්නේ. ඔව් කියාගෙන අපේ කියන්නේ දෙවස්සන්නත් ඒ පුද්ගලයා මේ මම එහෙම විවේක කළාගේ මුදුන් පස්සේ පුද්ගලයා මං දැන වැරදි හිතුවොත් එයා ඒ මිනිහින් ආස්තේ සම්පූර්ණ ඊට වැඩිය ලාභයි ලබන ආස්තේ පව් ගන්නවා තවගේ පව් ගන්නට වැඩි. මල්සේ ගොත් තුඹ ගෙවපන් කියලා සද්දාට ඒකට කියනවා බත්තු ධම්ම කියන්නේ. මේ වත්නාගම ගෙවන්න ඕනේ. එතකොට අපත්‍ය වෙනවා. දැන් මම බිෂොප් කුජේට මෙයාගේ දෙයක් මොනවද අරගෙන තියෙන්නේ. මම හිතුවේ එයා දාලා ගිහිල්ලා. එයාවිල්ලා කියනවා මම අතන දේවල් තිබුණා නැහැ. ඊට පස්සේ මම ඒක ගත්තේ. ගත්තන කරන් දැන් ඒක මගේ. මම එහෙම නැහැ ඒක වත්නාගම කියේද මන්නේ. ඒක මම බණ්ඩ දෙයිය.
බැන්න දෙයියාට ගෙවපුවම මට ආයෙ කතා කරන්න බෑ. එතන කියනවා ගත්තේ මේ දාලා ගිය එකක් කියලා හිතලා. ඊට දැත්තේ පස්සේ දෙන්න කියලා මං හිතනවා වෙයි කියලා ආවන ඉන්න යුව හරියන්නේ නැහැ. මෙතන තියලා ගියාම එක මටයි කියලා ටික හයියෙන් කතා කරනවා නะ බැන්න දෙයිය. කියලා ඩැමේජ් එක කියන. ඒකට යා කියන්න ඕනේ එක්ක වස්තු දීපන් නැත්නම් මෙච්චර ගාණක් දීපන් නැත්නම් කම්පෙන්සේෂන් කරනවා. යෝපා. ඒකට බැන්න දෙය දුන්නා විතරයි. එනිසා ඒක එතෙන්දී අපිට අවස්ථාවක් තමයි මේ මනුස්සය වැඩ කළ තියෙන මොනුගේ මිනිස් එක්ක එක දීම සමා විශ්වාස කරමින් නන්නා දුන්න කෙනෙන් යාට පැත්තට කරලා කියන්නේ හිතක හැටි බලපන් මෙන්න බලපන් හැටි. ඉතින් ආයි බුදු මොකද වෙලා තියන්නේ මම භාවනා කරනවා. ඒකට උ කියන්නේ කොහෙද මට භාවනා කරන්න වාත් වෙන්නේ නැහැ. ඒකට මයිලකටනේ. ඉතින් මගේ රූපියෙත් නෑනේ. ඔබ බය ඒකටනේ. ඔබේ මුදලාලි මං අල්ලයි කියන්නේ. ඉතින් අන්තිමට කොහොම කෙරුවත් බුදුහාමුදුරුවෝ ගාවට මේ කරකිලා කොහොම කෙරුවක්වත් යනවා විනයමුත් යනවා ධර්මමුත් යනවා හරි අපි පැය භාගයක් විතර දැන් තියෙනවා මේ සාකච්ඡාව සඳහා ඒ නිසා මම හිතුවා මෙතනින් අපි ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා සතිවාරය සමාප්ත කරමු කියලා අපි ඊතාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමේ සතිවාරය සමාප්ත කරමු.